නැයි ශිරු දිනාටම තිරුවන් සරණයි. අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඊයේ කල්තබු ප්‍රශ්න තියෙනවා. අපි කල්තබු ප්‍රශ්නෙන් ආරම්භ කරමු. ඊට පස්සේ අදට ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න සභාගත කරමු. සරයක් අද්දක්කොත් දන්නවා මේ මේක සීමාවකට ඇවිල්ලා ඊට පස්සේ සීමාව කඩලා යනවා. ඒ කියන්නේ සීමාවක් ඇති වෙන ක්‍රමයටම තමයි සීමාව කැඩෙන්නේ. මම කල යුත්තක් නැහැ. මට තියෙන්නේ ඉවර වෙනකම් බලන්නේ කියලා. අපි මෙතෙක් කල් කවදාකවත් සංසාරේ ඇති වෙච්ච සිද්ධියක් ඉවරෙන්කම් බලලා නැහැ. උදාහරණයක් වශයෙන් කියනවනම් ආස්වාසක මුලින්ද අග දක්වාම බලන්න පුළුවන්කමක් තියෙනවනම් ඒක සීල සංස්කාර ලක්ෂණ දෙයක්. අපිට කවදාකවත් ආශාසි වෙනකම් බලන්න බෑ. ප්‍රසාසි වෙනකම් බලන්න බෑ. බලලා ඉවර වෙන්නේ ඉස්සෙල්ලා තව එකයි. ඒ නිසා එකක ඉවරයක් වෙන්නේ මේක බුද්ධ ඥානසේ පෙන්වන්නේ නිරෝධ සත්‍ය කියන. තුන්වෙනි ආර්ය සත්‍ය. සංකේච කෙනෙක් දන්නා නම් මේ ඇති වෙන ඕනම සංකර දෙයක් ඒකෙන්ම ඉවර වෙනවා. අපි ඉවර වෙන්නේ ඉස්සෙල්ලා වෙනකම් කරනවා. ඉවර වෙන්නේ ඉස්සෙල්ලා නීච උපදේශ පතනවා. ඉවර වෙන්නේ ඉස්සෙල්ලා විශේෂ උපදේශ පතනවා. අර ඉවරේ સમાප්ත වෙන්න දෙන්නේ නැහැ. කිසිම දෙයක ඉවරක් වෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්සෙල්ලා තව එකක් පටන් ගන්න. ඉතින් ඒ නිසා වේලාවක විනිශ්චය ගන්න ඕනේ. යම් කිංච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. තමන් හට ගන්නා සෑහියත් තේහි නම් ඒ සියලු දේ නැති වෙන සුළුයි අපිට ඒක කරන්න බෑ. ඒ නිසා ජීවිත බය සහ කාය බය ඇති වෙනවා. ඉතින් කාය ජීවිත බය නිසා අපි අන්ධකාරය අත ගන්න හැම තැනම. ඒ නිසා මොකක් හරි පුංචි දෙයක් ඉවර වෙනකම් බලනවා කියන අදහසින් පටන් අරගන්න ඒ දින අත්දැකීම ජීවිතයේ හැම අංශයකම බලපාන. ඒ නිසා හටගන්න හැම දෙයක්ම කිසියම් බාහිර බලක් ප්‍රතිකාරයක් නැතුව නැති වෙනවා. හට ගැනීම සත්‍ය බවනට බයයි. නැවතේ නැති වෙන පැත්ත බැලුවොත් ඒක විසින් මේක නැති වෙනවා. ඒක නිසා ටික ටික මේකට යන්න අපි නැති වෙන තැනට කිට්ටු කඩාගෙන අප වෙන්නේ නැතුව තව ටිකක් ඉන්න බලන්න. තව ටිකක් ඉන්න බලන්න. එතකොට අපි පුරු ඒ කලාව පුරුදු වෙනකට කියන කයානුපස්සන, වායානුපස්සන, නිරෝධානුපස්සන ලක්ෂය වීම දකින්න, වැය වීම දකින්න, නිරෝධය දකින්න. එතකොට ආයේ පිටිට හිර වෙන්න බයක් නැහැ. මොකද දන්නවා මේක ඒක විසින්ම හරනවා කියන. ආනාපානසතිය මනසින් සිතන බව දැනගන්න.
මුලින් ආස්වාස්සස ආස්වාස්සය නැසියක් වදිනවා ඒක ඉස්සන දුකම නිශ්චය කෙරේ මුලින් කියන කෙනෙක් මොසේ කෙරේ විස්ස නැති වී ඉන්පසු සිදුවී රහිත කාර්ය පරාශී දක්වුවත් ඒකත් පොදු වෙනවට උනන ඒ අතර පුරසිත නැවත සුපුරේ නැති කාය පරසිතී දෙවට ඇතුළු මේ කුරුකී මගේ බලන අධ්‍යක්ෂක ප්‍රවෘත කෙන්තුන් දෙවියන්ට ඔබන්සේගේ කායික උපසක්කතේ ඔබන්සේ පිටුමෝ නිර්වාණය සාක්ෂාත් වුණා. අර ඉස්සලා කීපලිමි වගේ අපි එක දැනට කියලා හිර වෙනවා ඒ කිය ඔබ උද්දීන කර විදියට ඉර වෙනවා ඊට පස්සේ නැති නැචිත විශාල සතුටක් කන්දක් නැගිටින පල්ලමකේ පල්ලම වැටෙන සෙල්ලමකේ කියන වගේ නැගපු කන්ද ප්‍රමාණයට පල්ලමක් හම්බ වෙනවා. නමුත් ඒ කෙනාටම ඊගාව තද වෙන ඊගාව හිර වෙන ඊගාව පිටියේ ඉන්නකන් ඒ පරියන්ඛේම ඉන්න පුළුවන් වුණා නම් පුදුමාකාර ආත්ම ශක්තියකට බුණ දෙන්න පුළුවන්. එතකොට ඔච්චර තදබදයක් නැතුව ඊගාව ජවනිකා වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එනවා. ඊට පස්සේ හතර එනවා. පහ හය හත අට නව එක දිගටම යන්න පටන් ගන්නවා. දැන් දෙවෙනි එක නඟතා කරලා කියනවා එහෙම ඇති වෙලා සාන්තිදායක තත්ත්වයක් ඇයින ආයත වෙලා ගියම ආය කරදරකාරී තත්ත්වයක් වෙනවා ආය සාන්තිදායක තත්ත්වයක් වෙනවා. ඒකේ චක්‍ර දෙක තුනක් ගිය කතාවක් මේකේ තියෙනවා. ඉතින් මේ චක්‍ර දෙක තුන නෙවෙයි 10 15 20 30 40 50 ඒක පරියන්කියෙම යන්න අරින්න තදේම තමයි නිදහස කියන්නේ. නිදහස තමයි තදේ කියන්නේ. තදයක් නැතුව නිදහසක් නැහැ, නිදහසක් නැතුව තදයක් නැහැ. මේ දෙන්න එකයි. අපි මේ එකට ප්‍රිය කරන එකට අප්‍රිය කරනවා චේතනාක ප්‍රශ්න දෙක මේකයි. පළවෙනිගේ ජීවිතය දරා ගන්න බැරි ගැත්තට ගියාට ඒ පන්නගත්තට පස්සේ මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন කරලා පෙන්නනවා. විවේකයක් ආවොත් ආතතියක් වෙනවා, ආතතියක් ආවොත් විවේකයක් වෙනවා. ඒ දෙක තන්නේ කර හේතුඵල ධර්මයක්. ඉතින් ඒක ගණන් ගන්න දෙයටපුවාම පළවෙනි කීදී ගණන් ගන්න තියෙන බෑක බොහොම උද්වේග කරවෙනවා. ඊට පස්සේ ගණන් ගන්න ඊට පස්සේ එනවා මේව ගණන් ගන්නව තමයි මේ අපි මේ කතා කරනවා කියන්නේ. මොකක් හරි එකක් අල්ලගෙන ඉන්නේ ඉතින් කාට හරි කියනවා. කියන්නේ ඒක උඩින්දරප. ඉතින් යාළුවෝ කිදේ කරන කතා කරනවා අයියෝ බලන්න මට වෙච්චදී. ඉතින් එයා කියනවා එයා කරබන් ඉන්නවා මෙයා නතර නිකන් මට වෙච්චදී ඔයා දන්නේ ඔච්චර තමයි එළිය දවස පුසා පුරාම හරි මෙයාගේ පිට කතා කරනවා මෙයා වේග පිට රසනවා මිසක් ඕලෝ කිව්වයි කියලා ඉතින් ඒකත් දැන් කරබන් හිටපන්න. ඒකට උත්තරේ දෙවෙනි කී අහණේකට තියෙන ඔය ක්‍රමෙම දිගට යන්න අරින්න. එතකොට තමයි තේරෙනවා මේක ටේල් ලෙන්ඩ් එකට යනවා. එදාට තේරෙනවා මේ ලෝකෙ මොනක් කියලා ඇති වැඩක් තියෙනවද. මේ ලෝකෙ ඉන්නේ අපිටත් වැඩි අනාගත කට්ටිය. මේ සිංහ පුළුවන් දෙවිතත් සරණක් ගන්න. කියනවාට කිව්වට මේ ලෝකේ ශබ්ද දූෂණ වැඩි වීම විතරයි වෙන්නේ. ඒකට පපුව වතුට්ටිය ගන්න විසමම් පපුව වෙන කියලා ඉන්නේ ගයි තියෙන්නේ. ඉවරයි. මොකක්කත් දෙන්නේ. වතුර නැත්නම් තනසින් ටිකක් ගාගන්න. මොන කරන්නේ? මිනිස්සු කියලා ඉබදුනට පස්සේ වුණ නැති ජීවිතයක් නෑනේ. කියන්නේ ගියොත් කිල්ලවරක් නෑ. එනිසා ඉස්සරහට වෙනකොට තියෙන්නේ කාගෙන ඉන්න මිසක කියන්නේ නැහැ. ඒක භාවනා විද්‍යාවක් ඇතුව කරන්නේ. නමුත් කියමනෙන් අපි ඇති කරගත්ත දුෂ්කරතා තීරයට පටන් අරගන්නවා මේ ලෝකේ පොඹ ගාලා. සංවේදන මාධ්‍ය ජන මාධ්‍ය වන්න කරලා ඉවරයි මේකේ. නිසා කතා කරන තු ඉන්න දිගට භාවනා කරනකොට හේතුඵල ධර්ම තීරණය පටන් ගන්නවා. සක්මන් පසු ආනාපානයේ හොඳ දැනෙන්නේ ආරම්භයේ
කරන්නේ හොඳයි. එක වාක්‍යයක තැනක තියෙනවා මම ඔහේ බලන්නවා කියලා. ඒක නිකන් සාමාන්‍යයෙන් මේ පශ්චාත්තාප ප්‍රකාශය. ඔහේ බලන්නවා කියන්නේ කරගන්න දෙයක් නැතු. නමුත් ඒක පශ්චාත්තාපී තැනක ජයග්‍රහී අවස්ථාවක්. දේවල් සිද්ධ වුණාට මට එදියා බලන්න ඉන්න පුළුවන්කම. බලන්න හිටියට මොකුත් කියන්නෙත් නැහැ කරන්නෙත් නැහැ. එසයකට ඔහේ බලන්නේ කියන එක ඔහේ කියන කැලල නැත්තම් වාතාව ෂෝක්. එච්චරයි මට කියන්නේ. පරිණි දිනේ පරියන්කේදී ආස්වාස ප්‍රාස්වාස. අනාසි ඇතුළත දැනෙන්නේ මම මට අනාසි ඇතුළත දැනෙන්නේ උණුසුමහා සීතල අනිවිචනය කෙරෙමි. ආස්වාසයේදී සීතල ප්‍රාස්වාසයේදී උණුසුමත් නිවිචනය කරක් මිල. ඇතැම් විට වාර 5ක් 6ක් ඇතැම් විට වඩා රැහෙන්න 10කට වඩා අඩු වාර ගණනක් ඇතුළත සිටි ඇතිවන සිතුවිල්ලක් නිසා නිරීක්ෂණය මග හැරිය හැකියි. සිතුවිලි කිහිපයකින් පසු නැවත නිරීක්ෂණය මග හැරිය හැකි බව මතක් වී නැවත ආරම්භ කරා තැන්නේ. නාසය තුළ ඇතිවන උණුසුම වෙනස් වීම පැහැදිලිව නිරීක්ෂණය වන්නට පටන් ගත් පසු ඒ කෙමෙන් නැති වී ගොස් පැහැදිලි කළ නොහැකි යම් අවිඥාන්සේ ආශ්වාස හා ප්‍රශ්වාස දැනීමට පටන් ගනී. එසේ සිදුවී ඇතැම් විට ගුණයන් 10 පමණ වෙනත් සිතුවිලි ඇතිවදී ඒ රිද්මේ පමණක් දැන්වීම පවතී. එයද යම් සිතුවිල්ලකින් හෝ ශරීරයේ වෙනත් සංවේදනයකින් සංවේදනයක් දැන්වීමට පටන් ගැනීමෙන් පසු නොදැනී නැවත නිරීක්ෂණය මගහැරී ඇති බව වැටහියයි. පරියන්කය වම් කකුලේ දණහිස අසල් වේදනාවක් නිරතුරුව පවතී. විනාඩි 10කට පමණ වරක් පාද දිගහැරීමට අවශ්‍ය වේ. වේදනාව නිසා මොනසේදීම සමාධිය යයි තේරුම් ගෙන ඇත්තේ වෙන සිතුවිලි නැති අරමුණු නිරීක්ෂණය කරන අවස්ථාව. මොනසේදී සිදුවන්නේ වඩා වැඩි වෙලාවක් පරියන්කේ සිතුවිලි නැමැතිව ආශ්වාස ප්‍රාශ්වාස දැන මත ගත කරමි. බුදුනිදී උදේ පරියන්ක භාවනාව පළමුණ ගුණයන් 15ක් පමණ සිත නොසන්සුන් වී විඩාකාර අතීත අනාගත සිතුවිලි පරහණය ඇතිලේ. එදී අදිසියම ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රේම ලෙස දැනී ඉමාරුණයේ සිත රැඳී සිටි බව පටන් ගති. එසේ වුණාගේ 40ක් පමණ තිබෙන වැඩසටහනේ පරම දීර්ඝ නිරීක්ෂණය කායයේ සිතුවිලි රහිත පරහණය ඇතිලේ නෑයි. උදේ සක්මන් භාවනාව කකුල්වල නැත් වේදනාවන් ගල්වලින් එකවන තැසීම නිසා ඇතිවන වේදනාව කියවර සමග වම දක්න වශයෙන් දැනීම මෙනි කෙරෙමි. නමුත් වතන් සිතුවිලි ඇතිවී ඒ ඔස්සේ සිතුවිලි නැහැ. වම දක්න වශයෙන් වේදනා පූර්ණ දැනීමද ඒ සමග පවති. පීවර මාරු කරන සක්මනේ යෙදෙන පවද වේදනා නිසරව සක්මනේ යෙදෙන ආරම්භයේ සිට පවති. නමුත් විටින් විට සිතුවිලි ඔස්සේ සිත ඇදී ගොස් නැවත පසක් වීමෙන් අරමුණ කරා එයි. පරියන්කේදී වඩා අරමුණ ස්ථාවරය. මේක ඉදිරිපත් කරන තියලා තියෙන ජවනිකා පහක් හයක් අහගෙන ඉන්න කෙනා මත් වෙනවා. ඒ නිසා මේ ජවනිකා වලින් විශේෂයෙන්ම ගොඩක් තියෙනවා නම් තමන්ට විශේෂයෙන් කේතු කොටස තමන්ට තමයි තේරෙන්නේ. ඒක විතරක් ඉදිරිපත් කළා වார்த்தාව කිටි කරනවනම් එතකොට අහගෙන ඉන්න කෙනාට රුචියක් එනවා.
ඒචා කියනවා වාර්තා ඉදිරිපත් කරනකොට හොඳම පරියන්කේ තා හොඳම සක්මන කියන්නේ. එහෙම නැතු උඟාක් විස්තර දැම්මොත් වෙන්නේ අර හොඳ ටිකේ සාන්ද්‍රණය දියාරු වෙලා යන. කෙසේ නමුත් අර මුල් කොටස ලියවිලා තිනවා මොකද්ද කම්පන වේගයක් දැනෙනවා. ඒක හිතවිලි වලින් කැඩෙනවා. ආනපනෙන් කැඩුණා නැත්තම් ඒකට දැනන හිත කැඩුණායි කියලා මෙන්න මේ කියන මේ කම්පන චංචල ගතියක් ඒ වචෙන් නෙවෙයි දාලා තියෙන්නේ අඳුනගන්න මේකෙන් අපිට දැනගන්න පුළුවන් මැරිලා නැහැයි කියලා. මේකෙන් අපිට දැනගන්න පුළුවන් නිින්ද ගිහිල්ලා නැහැ කියලා. මේකෙන් අපිට දැනගන්න පුළුවන් සතිය තියෙනවායි කියලා. ඒ නිසා කොයි වෙලාවක හෝ ඒ චිත්‍රය අඳින කැන්වස් එක වගේ මම නැති මැරිලා නැති බවට නිින්ද ගිහිල්ලා නැති බවට සත්‍යමත් ඉන්න බවට දැනගන්න හැම වෙලාවෙම යන සංඥාවක් තියෙනවා. ඒ සංඥාව තමයි අඩියම තියෙන්නේ. ඒක උඩ තමයි රූප පේනවා, සද්ද ඇහෙනවා, ගන්ධ රස පහස හිතන ඔක්කොම තියෙන්නේ. ඒ නිසා ඒකේ න්‍යායක් තියෙනවා. සද්ද ඇහෙද්දිත් අර අඩියම තියෙන සංඥාව තියෙනවා. වේදනාව විදිද්දිත් ගන්ධ රස පහස විදිද්දිත් අඩිය තියෙනවා. මේ ගන්ධ රස පහස නොබල අර අඩිය තියෙන සංඥා විතර බලانے හිටියොත් එයා දුකෙන් නිදහස් වෙනවා. ඒ වුණත් නැත්නම් අපි චිත්‍රය ඇතුල තියෙන කැන්වස් එක උඩනේ චිත්‍රය අඳින්නේ. චිත්‍රේ හරහා කැන්වස් එක බලපු දවසේ චිත්‍ර වටනාකම නැති වෙනවා. චිත්‍රේ තියෙන තණ්හාව නැති වෙනවා. ඒසාවේ කවුරු මොන જાතියෙන් නටන්න හැදුවත් තමන්ගේ ජීවත් වෙන බව, මැරිලා නැති බව, ක්ලාන්ත වෙලා නැති බව නැතිකරන මොනම දුකකටවත් නැහැ. ඒනිසා ඉව ගැන කතා කරල පැත්තක තියලා මේ අඳුනගන්න මේ අඩියම ලැබෙන මේ දේ දිග පුරාවටම දවස පුරාවටම නඩත්තු කරගෙන යන්න පුළුවන් නම් එයා මේ විෂම ලෝකේ සමහිත පවත්තන කෙනෙක් වෙනවා. කක්ක තිබුණට ගා ගන්නෑ. ඉන්නේ නිතරම මැරිලා නැති බව දැනගන්න එක විතරයි. ක්ලාන්ත වෙලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ. ඉතින් ඒක පළවෙනි වතාවට වෙන්කල හඳුන ගැනීම භාවනාදී සිද්ධ වෙනවා. හිතුණාට පස්සේ බලන්නේ ඒක නැති වෙලාවක් තියෙනවා. මේ ලෝකෙ තියෙන මොන අපිට ලෝකෙ ගිනිගත්ත බෙරළුණයි කිය. ඒ මම ඉන්න බව දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක මම මේ මතු කරලා ගත්තේ නමුත් මේ ලියන ක්‍රමේ සංවිධානය කරන්න ලියල තමන්ට හොඳටම හොඳයි කියලා හිතන පරියන්ඛයක් සහ ශක්මනක කියන හිද්දි වැඩක් දැම්මොත් උඟක් වෙලාට උසාවියේ නඩුව කල්යන් ඉඳ තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථානය ආනාපානේ. ආනාපානේ සෝවි ගිරිගස් නිශ්චලතාවයේ පැත්තේ මේ සමහර විදිහට ඉක්මනින් වෙන අතර සෑමතුම පාඩී විනාඩි තුනක කායයක් තුනදී මේ පැත්තේ පැත්තේ නිශ්චලතාවයේ වලට පැතිවල මාස කිහිපයක් අධ්‍යයනය කරද්දී දෝමනාරංගී නැතු ජීවනයේ පුරිවරක්නි වේදනාව හරහා ගිය අධ්‍යක්ෂ කීපයක් ඇත. දැන් පරියන්කේදී සමස්තය ලෙස නිරීක්ෂණය කිරීමට දක්වා සමස්තය ලෙස නිරීක්ෂණය කිරීම දක්වා විකාශනයේදී ඇත. ඉන්ද්‍රියන් සිටින කිරියාවේ දැනීම වේදනා ශබ්ද නිශ්චලතාවේ සියලු සමස්තයක් ලෙස දක්වා ආනාපානයේ සූර්මගේ ස්ථානයේ ලකුණක් ලෙස තබා ගැනීම. එය අන්දැරීමට වඩා සැහැල්ලිය. ආලෝක වක්‍ය වඩා නිමීගිය විඩාම අඩු ප්‍රදේශයක් ලෙස දැනේ. සෑම විටම සතිය මෙම ප්‍රදේශයේ රඳවා ගැනීමට නිරායාසයෙන් නැතෙනවේ. ඥාතකදී මෙම ලකුණ සක්මනේ හිද හඳුනා ගත්තෙමි. සක්මන නිරායාසයෙන් වන විට මේ ලකුණට සතිය නොකොට නිරායාස ඔතෝ සක්මන සෑහෙන වේලාවක් කළ හැක. සක්මනේ පරියන්කේට පරියන්කේ සක්මනට සමහර ඉඳා වැඩවලදී මේ ලකුණ හඳුනාගෙන සක්මනට ප්‍රේතිය. මෙසේ සති ධාරාව සක්කාගෙන යාමට විස්තමීදී හඳුනාගත් ලකුණ පාවිච්චි කිරීම සුදුසුද? වහන්සේ දීර්ඝ අවශ්‍ය හේවා. සර්වජන් වහන්සේගේ ධම්මචක්කපවත්තන සූත්‍රය පටන් ගන්නකොටම සඳහන් කළ තිනා ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මානමේ පැවිද්ද විසින් අතහල යුතු අන්ත දෙකක් තියෙනවා. ආශා වැඩි අන්තය සහ තරහ වැඩි අන්තය. ඔය අඳුරගන්න ලකුණ කියන්නේ ඔය දෙක මැද. අපේ හිත ඔය ලකුණට කම්මැලි කියනවා, නීරසයි කියනවා, එපා වෙලයි කියලා කියනවා, බයයි කියනවා, අසරණයි කියනවා. ඒ වෙනුවට දෙපැත්තේ තියෙන රාග අරමුණ සහ ද්වේෂ අරමුණ දෙක කතන්දරේ ගොතනවා. ඔය තුනම හැම වෙලාවෙම හිතේ තියෙනවා. මේ දෙපැත්ත අතහැරලා මේ මැද එක දකින්න කලාව ඉගෙන ගත්තට පස්සේ දෙකත් නැතිකම නිසා නෙවෙයි නොදකින්නේ
නොබලනේ හින්දා. තමන් බලන්නේ අර මදහත් මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ කියන තියෙන සංඥාව සකන් නේජර් එක කරගත්තොත් අපි ස්වභාවය කරගත්තොත් දෙපැත්තේ ගොඩාක් නලින දේවල් හැම වෙලාවෙම තියෙනවා. ඒකට ගියොත් ආයක ඉවරයි. ගන්න බෑ. ඉතින් ඔක එකක්වත් ගණන් ගන්න නැතුව අර මධ්‍යම ප්‍රතිපදාව ගත්තොත් මේක නිසා මේක කියන්නේ මේ කියනකොට වර්ධවල තේරුම් ගන්න ඉතිනවා. උපතින්ම නිවන් දැකලා තියෙන්නේ. නමුත් අපි මේ අන්ත දෙකේ ඉන්නේ. ඉතින් ඒ නිසා අපිට මැදට එන්න වෙලාවක්. හැබැයි මැද නැතිනේ නැත්තේ නෑ. මැද දැනගෙන මැද හිටියොත් ඒ අන්ත දෙක අපිට කරන්න කෙනෙහිලි නතර වෙනවා. ඒ නිසා කියන ජීවිතේ මල් විහිං පල් මේ අග දෙපැත්තේ තියෙන දේවල් අල්ලන මෙරීකර පෙට්‍රෝල් පුච්චගෙන ටෙන්ෂන් කරගෙන කතන්දර ගොතාගෙන නැටුවට අර නිවන මැදට වෙලා බලන්න අනේ මෙහෙමත් අමනියෝ මෙහෙමත් තකතිරෝ මේ දෙපැත්තේ අල්ලගෙන ටෙන්ෂන් කියලා මැරෙන්න ගෑ ගන්නවා අර මැද තියෙන මධ්‍යම තැනට ඇවිල්ලා බලුවනම් ඒ නිතරක جاتی ඒ වුණාට ඒක තියෙද්දි මම බලන්නේ නැතුව ඉන්නේ නිකන් මහාන වෛද්‍ය වාසිකන් කඩකිරුවා වගේ අපට හිතෙන්නේ. ඉව බලන්න ඕනේ කක්කා. මෑ මේව අතහැරලා පුළුවන් කියලා බලනවා. ඉතින් මේ මැද තියෙන එකට වෙලාවක් නැහැ. ඒක නිසා මැද උපේපු දෙයක් නෙවෙයි මේ. භවනා උපේපු දෙයක් නෙවෙයි කොටින්ම. කද්දාවත් නැහැ. ඒක බර්ත් රයිට් එකක්. බලන හැටික් අපේ දෙම අපිව කවදාකවත් අපිට උගන්වන්නේ නැහැ. කිසිම විදිහේ යාල කාමරයක පන්ති කාමරයක ගන්නන්නේ නැහැ. සර්වඥාන්සේ කියනවා දුවේ මේ භික්ඛවේ අන්තම අබ්බජිතේන නසේවිතබ්බා. අන්ත තිබුණට සේවනය කරන්න එපා. සේවනය කරපු අයට විතරයි කරදර. අන්ත දෙක නැති වෙලාවක එන අපිට නිවන් දැක්කම මේ දෙක නැතිලා යයි කියලා. නැහැ මේ දෙක නැති වෙන්නේ මේ දෙක තියෙනවා ගාලල්ල. දැක්කට නොදැක්කාට ඒ ඉන්නවා. ඇහුනට නැහුනා වගේ ඉන්නවා. දැන්නට නොදන්නා වගේ ඉන්න. ඒක කියනවා නිකන් මේ ජීවිතේ රස විඳින්නේ නැති බීරියලියට වේනා ගායනා කරා වගේ කිසිම දෙයක් ගණන් ගන්න නැතු ඉන්නවා කියලා චෝදනා කරනවා. චෝදනා කොහෙද කරලා බලපල්ලා. කරලා බලුවොත් දිනු. ඒ නිසා මේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ. බහුවචනෙන් ගන්නවා ඒක හරිම කරදරයි ඒක වචනෙන් ගන්න. තුනම කොයි වෙලාවෙත් තියෙනවා අන්ත දෙක අතරලා මැද තෝරන්න. ඒකට අන්ත දෙක නිකම්ම නිෂ්ප්‍රභ වෙනවා. එන්න වේදී මම පාදයේ දකුණු පාදයේ වඩා පරවතිසි මෙසේ බවද දකුණු පාදයේ බොහෝ සැහැල්ලුවෙන් චලනය වෙන බවද අත්විඳිමි. සක්මන් දිගටම කරගෙන යන විට මනසක් තේමගේ හැටි ඉබේම චලනය වන්නක් දැනුනි. වරක පුටුපසින් කෙනෙකුට අයිම කරගෙන යන්නක් මෙන් දැනුනි. මයින්වල් සිතුවිලි නිසා සිත විසිරී ගියද වැඩිදිනාවක් මූල කර්මස්ථානයේ කුලසිත පුරුවා ගැනීමට හැකි විය. අනෙක් භවනාව මාගෙන් මෙතුනේ එම්පත්නි උදරේ පිම්බීම හා හැකිලීම අවධානයට ලක් කෙරෙමි. ඉතුරේ හැලක් යනුට පිම්බීම හා හැකිලීම නොදැනී ගිය අතර හුස්ම ගන්නවා යන්නේ කෙරෙහි මානසික ආයතයක් වීමි. සල්ප වේලාවකින් එක්වරම ගැස්මක් ඇති වූ අතර නැවතත් පිම්බීම හා හැකිලීම මතුවිය. මේ සතුටු කාර්යයක් සිදු විය. භාවනාවේ අවසන් කාලයේ සිදු පිම්බීම හා හැකිලීම කෙරෙහි සිත ප්‍රාර්ථනා කර මම සතුටු නිසා සිත පොඩිතර ගියත් නැවත අරමුණු කෙරෙනවා විය. අවසාන විනාඩි කිහිපයකදී දකුණු පාදයේ දැඩි වේදනාවක් ඇති විය. ඒ වේදනාව තනින්ම පිරුණා හැකියි මෙහි කරගෙන වරිමා වේදනාව වේදනාව යැයි මෙනෙහි කෙරෙමි. වේදනාව දැඩි දැනෙන විට ඉරියව මාර්ගයෙන් සිටින දැඩි වේදනාවකින් ඉරියව මාරු නොකර භාවනාව දිගටම කරගෙන යමි අදිෂ්ඨාන කරගතිමි. මේකේ විස්තරේ තියෙන ඉස්සල ධක්මන පිළිබඳව මුලින්ම සක්මන් කියන එක කිරීමක් තියෙනවා කරන්නෙක් ඉන්නවා
නැන්සේ සක්මන හරියනවා නම් කරන්නෙක් නැතුව කෙරෙන දෙයක් බවට පත් වෙනවා. ඒකට අපි කියනවා අනායාසයෙන් සක්මනේ ඉන්න පටන් ගන්න. ඒසර කියන්නේ අපි පිටිපස්සින්ලා කවුරුහරි තල්ලු කරනවා වගේ යන්න පටන් ගන්නවා. එතන තමයි ඇත්තටම සක්මන පටන් ගන්න. එතින් දෙනකන් සක්මන සූදානම් වීමක් වෙයි. එතකොට පුරුදු වෙනවා සක්මන පුරුදු වෙනවා වේගය තේරුම් ගන්නවා ඉබේ යන්න පටන් ගන්න. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ මම යන්නේ ඇති වුණාට සක්මන යනවායි කිය. කරන්නේ අවශ්‍ය නැහැ මෙහෙවන්නේ අවශ්‍ය නැහැ මම ඉක්කෝන්නේ තණ්හාවක් නැහැ මාන්නයක් නැතුව යන්න පටන් ගන්නවා එතන තමයි රිලැක්සේෂන් එක පටන් ගන්න. ඉතින් ඒක ආනාපානෙදිත් නැත්නම් පිම්බීම ඇකිලිමේදී අනායාසයෙන් පිම්බීම ඇකිලිම සිදු වෙනවා මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ අනායාසයෙන් හිතිලෝගයක් ඇවිල්ලා යනවා අනායාසයෙන් වේදනාවක් ඇවිල්ලා යනවා අනායාසයෙන් සද්දෝගයක් ඇවිල්ලා යනවා ඌවට මේ ගැට පටලව ගන්න යන්න එපා. ඌව ඉත කියන්නේ මේ අනා ගන්න එපා. ඒස කොයි වෙලාවකරි තමයි තේරෙනා නම් මේ ලෝකේ කටයුතු ටික යනවා. මම මේවට විනිශ්චය කරන්න යන්නත් එපා. තීන්දුව කරන්න යන්නත් එපා. ඒක දිහා බලන්න හිටියොත් මේ සිද්ධ වෙන කිසිම දෙයකින් අකුසල් නැහැ. ලෝකේ තමයි සිද්ධ වෙන කිසිම දෙයක අකුසල් නැහැ. ඒක විනිශ්චය කරන්න කියලා තමයි ආකයන්යි ඔඩොක්කේ දාගන්නේ. ඉතින් බලන්න විනිශ්චය කිරීමකින් තොරව සක්මන වගේම පරියන්කයක් වැඩ යනවා වැඩ නතර වෙන්නේ නැහැ. මේක දිහා බලාගෙන ඉඳිල්ල විනිශ්චය කරනකොට බලාගෙන හිටියොත් මේ වැඩවල ක්‍රියාකාරකම් ඉබේම නතර වෙන්න පටන් ගන්නවා. ඒක මහා අමුතර දෙයක් හිතා ගන්න බැරි. උදාහරණයක් වශයෙන් දෙන්න පුළුවන් නේ සිද්ධාර්ථ තාපසතුමා මේගේ ආතාරින් ඉස්සර දවසේ රාත්‍රියේ නාටිකාංගන වෙලා නටන්න පටන් ගත්තා. එතකොට මෙයාගේ හිත හොඳටම කලකිරලා තිබුණේ අද වැඩේ දෙන්නම් කියලා හිතාගෙන ඉන්න දවස. දැන් මේ අම්මණ්ඩිලයිල හොගනට නටන්න පටන් අරගත්තට පස්සේ මනසේගෙඩි පිටි පැත්තට හැරුණා. දැන් එකම ප්‍රේක්ෂකයා හිටියේ ඒ ප්‍රේක්ෂකයා නැත්තම් නටන්න පුළුවන්ද කියලා බලන්න. නටුවන් අමාරයි. ඊට පස්සේ කෙල්ලවක් කරගෙන කක්ක පැත්තේ ඉරිය දාගෙන වැටෙනකොට හැරිලා බලනකොට ඔන්න නාඩගම දැනුනේ තේරෙන්නේ. ඊට උඩින් තමයි දුස්කරක් තියා කරේ. ඒ හේතුව මොකද බැලුවා නම් මේ නාටි කංගනා නිසා තවත් රාහුල කුමාරයෙක් උපදින්න ඉඩ තිබේ. රාහුල නැත්තම් රාහුලද සෙකන්ඩ් එන්ඩ් ඉඳී තිබුණා. දැන් මේ මොකද බලන්න කෙනෙක් නැතිවෙනකොට නාඩගම ඉබේම උඩම්බයින. අපි මේ ලෝකෙ මේ නාට මේ නාඩගම් නටන්නේ අපි බලන නිසා. මේ ලෝකෙ මෙච්චර කැත වෙලා තියෙන්නේ අපි කැතට ආස නිසා. මම ගණන් ගන්න තියෙද්දි ඔය කැත හේම නැතරලා යන. ඒ නිසා කැත කරන මිනිහා වගේම බලන මිනිහා 50ක් වගේ කියන්න ඕනේ. ඒ කැත ලෝකෙ පවතිනවාද? ඒ නිසා ඔක ගණන් ගන්න තියෙද්දි ඒකට පිළියම් කරන්න ඕනේ. ඔක හේම බහලා යනවා. බහලාට පස්සේ වෙනවා බලිපොලේ වගේ තුජේ නටලා ඉවරෙච්චහම මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක අපි දන්නේ. අපි මේ දැකේ දහිනවනේ. ඉතින් අපි අහිංසකයි කියලා හිතලා අපුඩි ගගා අපිත් බලබලා ඉන්නවා. මේ නටන මිනිහට වැඩි අකුසල් සිද්ධ වෙන්නේ බලන කාට? ඒක නිසා ඒ එතන යන දේ තමන්ගේ account එකට දාගන්න එපා. මේ මොන අකුසල් රකාශයක් තිබ්බත් ඒක තමන්ගේ account එකට දාගන්න උතුව බලන්නේ එකට අපි කියනවා දැල විඥාව. විපස්සනාව නිසා ඕනෙ කෙනෙක් ඕන දෙයක් නටපොදි තමන්ගේ හිත දූෂය කරගන්න එපා. එතකොට මේවා නතර කරනවා නතර වෙනවා. ඒ නිසා කියනවා කවුරු හරි චිත්තක්ෂණයක් ඕ සතිය වඩනකොට නම් ප්‍රතිපත්තහනේ වඩනවනම් විපස්සනා වඩනවනම් මේ ලෝක සාන්තියටපත් වෙනවා. මේ ලෝකේ තියෙන හැම දූෂණයක්ම නතර වෙනවා. ඒ වෙනුවට අපි එළියට බල දූෂණ නතර කරන්න අපිට පටන් ගත්තොත් වෙන තව වැඩි වෙනවා. ඒ නිසා be mindful and mind your own business. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේ සක්මනේදී වෙනදාට වඩා මට දැනුනේ මගේ පාදයේ පද බව සහ ගලේ පොළවේ පද බව සමග ස්පර්ශ වන බවයි. පාදයේ පද ස්වභාවයේ යටිපත් වූ වෙලක සහ දැනුස් ඇටහා ශරීරයේ පහළ කොටසේ සියලු ඇට කොටස් සමග සම්බන්ධ වන බව වැටහිණ. එමුතු මගේ ශරීරයේ පද බව, පාදයේ බව, පා ගමන් කරන ස්ථානයේ පද බව සමාන බවද මේ දෙපැත්තේ ඇත්තේ එකවන් වූ ධාතු ස්වභාවයක් බවද වැටහිණ.
මේ තුනේ මගේ පතුරු කොටස් ටික මේ පොළොවේ පරිපෝෂණයක ඒ සියල්ලම එක සමාන දෙන්නේ ඇතුළත හත්කේ පුරාජයක් නැති බව මගේ කියනවා අල්ලා ගැනීම මූලිකමක් වගේ මිනිස් මගේ කියනවා හිතින් අල්ලා ගන්න ගෙදරවල අයගේ ඇත්තේ පතුරු කොටස් ටිකක් හා තවත් ධාතු කොටස් ටිකක් පරණක් නෑයිද මට හැඟුණේ ඒ සමගමට මම ඉස්සරහට යන්නේ මා සක්මන් අවසන් කර නැවතන් වෙමි. මේ වාර්තා කිරීම වැදගත්. ඔබම සේවිතේවත් සරණයි. ඒ දිගින් බලන්න පුළුවන් අපි සීතල පොළොක ඇවිදිනකොට, රස්නේ පොළොක ඇවිදිනකොට, කඩල් පොළොක ඇවිදිනකොට මේ පොළොවේ ටෙක්චර් එක එහෙම නැත්නම් මේ ආකාරය අපේ කකුලට වැටෙනවනේ. වැටෙනකොට පේනවා ස්පර්ශයක් සිද්ධ වෙන්න ප්‍රතිවිරුද්ධ දෙකක් ගැටෙන්නවා. සමාන දෙකක් එකට ගැටීම ස්පර්ශය කියලා ගණන් ගන්නෑ. හඳුනන්න බෑ. ඒ නිසා Tamanට සීතල දැනෙනවනම් පොළොව සීතලයි කියලා දැනනවා නම් Tamanට උෂ්ණක් තියෙනවා. පොළොව සුහඳයි කියලා දැනනවා කකුලේ ගොරෝසු ගතිය තියෙනවා. පොළොව ගොරෝසු නම් කකුල සිනිඳුයි. එතකොට අපි මේ දෙකෙන් සාමාන්‍ය පැත්තෙන් දකින්නේ එකයි. එක ස්පර්ශය දකින්න දෙකම දැනගත්තොත් අපිට එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් එන්න පටන් ගන්නවා. ලෝකයේ මේ ගැටුම හරහා Tamanne මේ ස්නායු පද්ධතියෙන් දැනනකොටස නෙමෙයි ලෝකයට ස්පර්ශ කරන්න පුළුවන් වෙනවා. මුදේ ස්පර්ශයට පළු දෙකක් තියෙනවානේ. අපි මේ මගේ කොටස කියලා කතන්දරේ හැදුවට අනිත් කොටසත් අත්දක ගන්න පුළුවන් තත්යකට එනවා ධාතු ස්වරූපෙන් බලනවා. ඒ නිසා කොතනක ස්පර්ශයක් තියෙනවා නැහැ කියන නිවන් මාර්ගය. ස්පර්ශයමයි අපයගාමි වෙන්නේ. ස්පර්ශයමයි දිගට යන නිසා ස්පර්ශයක් කියන හැම වෙලාවෙම සත්‍යමත් වෙලා බැලුවොත් දෙකක ගැටුමක් එනවා. අපි එකක් අජ්ජත්ත කියලා ගන්නවා එකක් බාහිර කියලා ගන්නවා. එහෙම නැතුව මේ දෙකේ දෙකම වගේ දෙකටම සමානව දාලා බැලුවොත් කකුලට වදිනදී මොකද්ද කියන එක ඒ දේ තියෙන ස්වභාවික ලක්ෂණ ඒ දේ තියෙන සටහන් ආකාරය ගැටුම හරහා දැන ගන්න පුළුවන්. ඒ නිසා සමහරු ඇතුළට ගන්නවා සමහරු පිටතට යනවා. මේ දෙකම සම්මස්සන ඥානෙදී එහෙම නැත්නම් අනු විපස්සනාවේදී සිද්ධ වෙන්න පටන් ගන්නවා. ගැටුමක් එනකොට මට මගේ වැඩ කියනවා මේ ඔපේ කියලා ඇහි ඔපේ කණේ ඔපේ නැත්නම් ප්‍රසාද රූප වලට වැටෙන දේ පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන් දෙක දිහා සමබරව බැලුවොත්. එනිසා ඇතුළට මේ එකක් ගැන මේක ලියලා තියෙනවා. බාහිරට යනක මේකත් තියෙනවා. ඒක බෝ කරන්න බෑ. සමාජ විදක තේරෙන්න පටන් අර ගන්නවා. ගැටීමට හේතු වෙන මගේ කොටස නිසා මට අනික් කොටසත් මෙහෙම වෙන්න ඇති කියලා. එහෙම තමයි අපි මේ සයිකොලොජික හඳුනාගන්නේ. තව කෙනෙක් එක්ක අපි කතා කරනකොට මට දැනෙන දේ හා සමානව එයාට දැනෙන දෙයක් තියෙනවා. මට දැනෙන දේට මම ඕනට වැඩිය බැඳුනොත් මට එයාට දැනෙන දේ තේරුම් ගන්න බෑ. අපි මේක දෙන්නේ හමුවක් කියලා බැලුවොත් හමුවීම හරහා ඒ පුද්ගලගේ මානසිකත්වය මොකද්ද කියලා තේරුම් ගැනීම හැකියාවක් තියෙනවා. මධ්‍යස්ත්වය බලන්න. නාම ධර්ම වලක් තියෙනවා, රූප ධර්ම වලක් තියෙනවා. ඉතින් මේවා ඒ නිසා මේකම නෙවෙයි ක්‍රමේ මේට වෙනස් අවබෝධ වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා කියන එක උතර කියන්නේ. එවන් උදැසන අවධාන සැනින් කරන ලද සක්මනේදී පාද ස්පර්ශයේ පිළිබඳ අවධානයේ මුලින්ම සික්මනේ වදහා ඇඟිලි වලින් සුදාන වැදීම අපිට තුවද මොන සක්මන තුළ වේලාවෙම පාදවල පොළොවේ ස්පර්ශය තෙමි අරුගේ බුදුන් පැතින තවද පපුව ඉනහා පහන යන ආකාරයේද හුස්ම නැතින ආකාරයේද වලින් වැටෙන මේක අමතර වූ සුවිශේෂී කාරණාව නම් මගේ නැහැ කට අතර අවශ්‍ය ප්‍රදේශයේ යම් සංවේදනාවක් නැතිමයි. මේ නිර්මින් ජනයක් ලැබූ අවස්ථාවක් නෙමෙයි. නම්ස් දුපරෝගික ඇනස්තීසියා. මේ කොටම ඉපිරියෝලිය සක්මන නැවසා ඉදිසි වැඩිමල් පටන් ගැදී. මේ උනන චීපයක් පැවතින. මේ පසු පරියන් කියන පැමිණ මසුද මේ තත්ත්වය පැවතින. බොහෝ දිනාවක් ගැනතුරු මේ තත්ත්වය ගැන නිමල් කර සැනින් එයට පැමිණි. විසිරු පරියන් කියදී මුල් සංස්ථානයේ රුමාන අමතුකලේ නැත නාමට වැටුණේ ඉතා සිහින් වායුධාරාව ඉහළ පහළ ගමන් කරන ආකාරයක් මේතර උදරීම අපේ පෙරුණාන හැකි යෝජ නිරීක්ෂණය වනි මේ පසුවස්සුද නැති
වෙන කිසිදු ස්පර්ශයක් හෝ සංවේදනාවක් නැති නිෂ්කලංක තැනක ගත කෙරේ. මේ අවස්ථාවේදී ඉරියව වෙත අවධානය යොමුවද දැනුම් දෙයක් නැත. දකින්නේ පුබුවේ අඟුල මිශ්‍රිත ආලෝකයක්. අරුණ ශබ්දී තාපූර්ණ ඇසී නාසිකයේ පූර්ණ අවදීනි. මේකින් මනකට හැඟුණේ කොමල් තාක්කල් දෙකක් වී සිටින බවයි. මේ නිවැරදිද? උපනාසයේ කෙළවර සැරයි. ඉතින් අවසානයේ ඇතුළේ හිතෙනවා මේක ලබා ගන්න කියලා. නමුත් ඒක ආපු අවස්ථාව ප්‍රයෝජන ගන්න මිසක්කා අපිට ඕන වෙලාවට ඒක ඉන්නේ නැහැ. ඒ නිසා අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒකට අවශ්‍ය හේතු සම්පාදනය කරන එක විතරයි. බලාපොරොත්තුව හැම වෙලාවෙම මන් දුත්සහයි කරන සුළු. ඒ නිසා කලයුත්ත කරන්ඩ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. එතකොට මේක වෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඒ මුලින් සක්මණ ගැන කතා කරනකොට පාදේ පොළවේ ස්පර්ශයේ කැඩිගල කැඩලා ගියා හිතවිලි ආවා උලන් වැදුනා කියලා කිව්වට අපි පාද ස්පර්ශයේ නිමේ තේමාව කරගන්නේ සතිය නම් පාද ස්පර්ශය හරහා සතිය පිටන්න පුළුවන් උලන් වැදීම හරහා සතිය පිටන්න පුළුවන් හිතවිලි දැන ගැනීම හරහා සතිය පිටන්න පුළුවන් එතකොට තමයි අල්ලාහට විනිශ්චය කරන්න පුළුවන් වෙනවා සතිය කිසිම බාධාවක් වෙලා නැහැ සතියට ගොදුරු වෙච්ච අරමුණු වල වෙනස් වීමක් වෙලා තියෙනවා ඉතින් මේ අරමුණේ එකක්ම දීතුයි කියන මතයේ හිටියොත් භාවනා කරනවා කියලා කියනවා අරමුණු මාරුණාට සතිය දිගට පවතිනවා කියන පැත්තට දාලා බැලුවොත් කකුල් වම් කකුල තිබුණ සතිය දකුණු කකුලට යනකොට මාරු වෙලානේ කොහොමද ඩක්කද දකුණු කකුල දිහා සතිය වම් කකුලට යනකොට මාරු වෙලානේ කොහොමද ඩක්කද සීතල දැනනකොට මාරු අරමුණු මාරුණාට සතිය තියෙනවනේ පිටිලි වලට ගියා ඒ බව දන්නා නම් සතිය තියෙනවනේ කියලා තේමාවට සතිය ගත්තොත් අපිට තේරෙයි අපි හිතනට වඩා පොඩ්ඩක් සතියමත් කියලා දෙජානන්ත දින සහතිකයක් අපි 100%ක් සත්‍යමත් කියන. සබ්බේ ධම්මා සතාධිපතිය සබ්බේ ධම්මා හැම වෙලාවෙම සතිය තියෙනවා. අපි ඒකට තැන දෙන්නේ තියෙක විතරයි නැත්නම් සමාදම් වෙන්න තියෙක විතරයි දෝෂි. ඕනම වෙලාවක සතිය තියෙනවා. බලන්න උත්සාහ කරලා සත්‍යමත් නොවි ඉන්න වෙලාවක උත්සාහ කරන්න බෑ. අනේ දාට තේරෙයි. ඵලයන් කිව්වොත් යන්නේම නැහැ. මම හරි දෙයක් කරලි වෙලා කියන්නේ මම මේකට සත්‍යමත් නොවි ඉන්නම් කියලා උත්සාහ කරන බෑනේ. එනිසා සත්‍ය කියන එකට සුපර් මාකට් ගිහිල්ලා ගන්න දෙයක් නැහැ. ඒක දීලා තියෙන පැකට් එකේ. නැත්නම් ඒක දීදි මේ අනික් කක් අත ගන්නවට තමයි සංසාරයක දුක් දෙන්නේ. සත්‍ය මුල් කරගෙන ඕනේ කක්කක් අත ගන්න. එතකොට යනවා ඉදිරියට. ඒක නිසා මුදුන්පත්යේ කියලා තමයි සත්‍යමත් කියලා කියන්නේ අනික් වෙලා සතිය නැතුව නෙවෙයි සතිය තියෙනවා එයා ප්‍රධාන නළුව නෙවෙයි වෙන නළුවෙක් ඉදිරියට ඇවිල්ලා ලොකුසාංශේ බණට කියනවා අපේ හිතේ ඒකාග්‍රතාවය හැම වෙලාවෙම තියෙනවා නමුත් අපි ඒක දන්නේ නැහැ ඉතින් ඒක මගේ හිතේ ඇකැලඹිලා රාග වෙලා ද්වේෂ වෙලා මෝහ වෙලා කිව්වට ඒකාග්‍රතාවය අවචාවට ලක් වෙලා පිටිපස්සෙ තියෙනවා අපි රාග ද්වේෂ ඔක්කොම තියෙදි ඒකාග්‍රතාවයේ බැලුවොත් ඉන්නේ ඉස්සරහට යන අපි හැටියට බීම් එක ඇල්ලුවොත් සර්ච් ලයිට් එක ඇල්ලුවොත් ඒකාග්‍රතාවයේද හැම චිත්තක්ෂණයකම තියෙනවා සතිය හැම චිත්තක්ෂණයකම තියෙනවා ඒ නිසා කියන්න මාරයට කතා කරලා පුළුවන් නම් මාව සතිමත් නැති නැති කරපන් නැත රාගයට කතා කරලා කියන්න පුළුවන් නම් රාග වෙල පුළුවන් නම් සතිය නැති කරපන් කියන රාගය ආවත් රාගය ආපුව දැනගන්න පුළුවන් එනිසා මේ භාෂාව හදාගන්න හදාගෙන සතියට ආධාර වෙන විදිහට ලියන්න පටන් අරගත්තොත් අපිට හරි සතුටු වෙන්න නැත්තම් ප්‍රගමණයකට යන්න කරුණු තියෙනවා අපි හිත බලන්නේ හැම වෙලාවෙම අර නැස්චාර්ථ පැත්තකේ බලන්නේ කුණ එන්නේ දුන්නේ හරි පැත්ත බලනවා නම් සුබ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි කියලා සර්වචන්සේ සඳහන් කරတဲ့ ජීවිතේ සුබ පැත්ත විතරක් බලන්නේ කියලා ඒ තමයි චේතෝ මුත්‍ය කියන්නේ නිවන් දකින්නකම එච්චර විතරක් කරන්න වැරදි මොකක්කත් කතා කරන්නත් එපා බලන්නත් එපා කවුරු මොනවා කිව්වත් යාට කියන්නේ ඔබට ඕන නම් බොයිල් කරන කතාව මට වැඩක් තියෙනවා ඒකත් ඉන්නේ වැරදි නැතිකම නෙමෙයි තියෙන්නේ අපි සමාදම් වෙන්නේ නැහැ එයාගේ සත්‍ය සමාදම් වීම පුරුදු කරගන්න ඒ විතර නැහැ පුළුවන් නම් තව එක්කෙනු දෙන්න කුඩුම්ක් දීලා දාන්න ඕක හොඳ සූස්තියක් ඕක හරි එක්කර දෙනකොට දුන්නට පස්සේ තමයි ජොඩියක් තියෙන්නේ. අපිට විතර කොරියා දුන්නට වැඩක් නැහැ නේ. ඔක්කොටම කොරියා දුනම සොරි කියන්න දෙයක් නැහැ නේ. ඒ වගේ මේ සතිය පොඩ පුරුදු කරලා තව එක්කෙනෙකුට දීලා බා ඩ්‍රින්ක් කාපු එක උඩු කුරුණ්‍යා.
මොකද සතිය නැත්තනක් නෑ. මේ නිසා සතිය වැත්තෙන් බල්ල ලියන්නේ. ඒකට විතරට දෙය මේ පොසිටිව් එහෙම නැත්නම් හරි ධෛර්යමත් රචනයක් ලියන්න පුළුවන් වෙයි ලෝක සාහිත්‍යයට එකතු වෙන ඒක. නිවාසික වැඩමුළුවක අපිට මේ වගේ තැනකට පොඩ පෑදුනාට පස්සේ අපිට ඒක නැවත නැවත කරබැලීමට ඉදිරි කාලයක් ඉතුරු වෙනවනේ. පරිසරය තියෙනවනේ, පිරිස ඉන්නවනේ. ඒක කරන්න හම්බෙනකොට හිතෙනවා අපි පෙරපින් කළා කියලා. එහෙම නැත්නම් මේ කරන්න වෙලාව හම්බ වෙනවා, හරියනවා කරගන්න බෑ. වෙලාවක් නැහැ, තැනක් නැහැ, ඉඩ නැහැ. ඒකට බේනවා මන්ද කලුව පින්නකලේ කලින් පින් කරලා තියෙන්න ඕන ඔකට. එහෙතරම හොම්බට තමයි නැල්ලා කිව්වේ පුළුවන් නම් රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එකක් දාන්න. දැම්මොත් ඉතින් ඒ ගත්ත ගැම්ම දිකට ගෙනියන්න බැරි නම් ඉතින් සෝරි තමයි කියන්න වෙන්නේ. ඒක නිසා උත්තරේ මෙච්චරයි. ඔක නැවත නැවත කරනකොට ඔගේ ශිල්පීය ඥාණය දැන් දියුණු වෙන පටන් අර ගන්නවා. ඒ නිසා නිචිපත භාවනාව තමයි ඔකට දෙන්න තියෙන කෙටි උත්තරේ. වහන්සේ දවෝ පැති පාදේ පැදගතිය සිනි සසිරසත් අත්හොඳෙමි. එසියම දකුණු අපේ ධනම සගුරේ දනාවක් මත වතර එවිට වම් පාදේ සෑම වූ තේකෙමි. එවිට ඒ පහවේ එසියම මම පාදේ දෙස සිටින උත්තරන විට සිතුලි ඇවි අනාගතයේ සැරසුම් කිරීම උත්සාහයක් නිරන බව දැනගත් මහාන මම මෙතන යන අවස්ථාවල පැතිනු. උදෑසන අටට පටන් ගත් සක්මන් භාවනාව කරමින් යාමේදී පාදයේ තදවීම තෙල්පීම වැනි සිදුවීම් කෙරේ. එවැනි කාර්යසේ කැක්කුම් පැමිණ ඇත කලන්තමේ දුර ඇති යැයි පිරිසා උපරිලාවට භාවනාව නැතර කෙරේ. විතර පාලු ගැතියක් නැනේ හැමතුරු මම ජන්මිත යන දාගන්නට උත්සාහ කෙරේ. ෆස්ට් එඩ් පෙට්ටිය ජීන්තර දන්නානේ. ෆස්ට් එඩ් පෙට්ටිය ඔතනදී අන්න ආදී කරන්ට් ගැටියක් යනවා නිකන් තේකක් බොන්න නැත්නම් ප්‍රෙස්ටි පිටියට යන්න. ගාලල්ල. ඒකෙ දෙන්නේ මැරිලා වැටුණාත් අපිට එච්චර ගාන නැහැ. මේ තියෙන ක්‍රමයේ හැටියට අපි අවසාන කටයුතු කරනවා. අන්න ආදීල් ලාස් විල් එක මැරෙන්න ගුණ වෙන්න තියන්නේ. කොහොම හරි අවසාන කටයුතු කරනවා. සමහර අත්‍යවශ්‍ය ප්‍රශ්න දාපනක් තියෙනවා. ඒ ඇරෙනු චවක්ෂර භාවනා කිරීම සම්බන්ධ නැතුව වැදගත් ප්‍රශ්න හතරක් තියෙනවා. මම ආනාපානසති භාවනාවේ යෙදෙන්නේ. ආනාපාන නෙවෙයි ආනාපාන. ජීවිත හැම එකම කිවි ආනාපානා ගන්නවා. ලියන මේ ස්වාධිය දෙලියම ඇරෙයි. මම ආනාපානසති භාවනාවේ යෙදෙන්නේ. මේ සිතු මොස්න සිවුම දැන්පත් ඇති බව ඇහිණ. ඒ වගේම මොන සිතම සිනහවකින් මොන දෙයක් තිබෙන. මෙහිම ගාවක් ප්‍රසන්නස බල අවධානය යොමු කරන්නේ නැහැ. ඉතාම සංසෝෂනා ඉස් බව ඉන්නා බව පෙනෙන. එක්වර මොනිය මස්පුරිතා වේගින් දෙපැත්තට උඩ අතට පහළ අතට ඇදෙන බව දැනෙන. ඒක
ක්‍රියාවකින් නැවතී ආපසු විශ්වල් ගැනීම. ක්‍රියාවකින් නැවතත් මස් ප්‍රබුත් අධින බව ගැනීම. නැවතත් විශ්වල් ගැනීම. මේ ශක්තිය වාර ගන්න අවශ්‍ය වූයේ. මම බලා සිටින්නේ පන්නක් බව ඇතිවීම. විශ්වල් යන්නේ කිසිවිටක මූල කර්මස්ථානයේ මූලවත් වූයේ නැත. හැබැයි හුස්ම වැටෙන බවත් දැන ගැනීම තිබේ. පැයකට ආසන්න වේලාවෙදී ඔරුවේ තුනට ඇදගෙන පැකට ආසන්න වේලාවේ ඔරුවේ තුනට ඇදගෙන යන්නේ යන බව දැනෙන. හටෑරි මූණ උඩට හැරී ගියේය. මේ සියලු සිදුවන අතර වාගේ 25 වාගේ සිටින ඉරියව් එනා මිනක් කළ හැකි බව දැනෙන. අසීමිත සතුටක් සැහැල්ලුවක් දැනේ. නරපුර ස්වාමීන් වහන්සේ කලින් දිනවල වහන්සේ බුදු උපදේශ වලට අනුව ගමන පිළ හැස්තී ගියේ. ඒ නිසා බියක් නොවේ. ගමනේ ඊළඟ අදියරගෙන උපදෙස් ලබා ගොමින් ඉල්ලා සිටිනේ. අපි හිත නැත්නම් අරමුණ සාපේක්ෂව හිත තැන්පත් වෙනකොට මුළු කයේම සම්බහනයක් පටන් ගන්නවා. එහෙම නැත්නම් අධ්‍යංගනයක් වාගේ පටන් අර ගන්නවා. ඉතින් අර භවනා හිත තැන්පත් වෙලා යන්න කය සම්පූර්ණ තිරියන් වෙන ගතියක් අලුත් වෙන ගතියක් එනවා. ඉතින් අපිට වෙන්නේ ගොඩක් වෙලාවට මේ චක්‍රය ඉවර වෙනකන් ඉන්නේ ඉස්සර වෙලා අපි නැගිටිනවා. එතකොට අරකේ අංග සම්පූර්ණ භාවයක් එන්නේ. ඒ නිසා මේ මාස්පීඩුවේ තියෙනවා නම් යම් කිසි විදිහක විකෘති ගතියක් විසම ව්‍යායාම නිසා මේ දිගටම මාස්පීඩු තද වෙලා තියෙනවා. මේවා වෘත්තියේ වශයෙන් සිද්ධ වෙන්නේ. ඒකේක වෘත්ති වල ඒකේක මාස්පීඩු තද කරනවා. අනිතෝ රිලැක්ස් කරනවා. ඉතින් වෘත්ති අවුරුදු 50 30ක් අතරක් කෙරුවයි කරනකොට හිතන්නේ ඇඟට මොකද වෙන්නේ කියලා. ඒක හැම හිර වෙනවා. භාවනාවේ සීලුවට නැතර කරපු වෙලාවේ සර්විස් කරන වෙලාව වගේ. අර කොම් සම්බර වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඇඬෙනවා, හිනා වෙනවා, කඳුළු වෙනවා. මේ හොල්ම ඇදගෙන වැටුණාම ගිය පාරද පොදු ගේලාවේදී මේ ස්පින්නල දඩක් ගාල වැටුණා. ඇද්ද උඩ ගියා. ඩක් ගාල ස්පින්නල ගානින් පෙතේල ආයේ භාවනා කරනවා. ඒ යකා ගහලා දන්නෙත් නැහැ. පෙරිත දෝෂයක්ද දන්නෙත් නැහැ. ඊට ඔක්කොම හොල්මන් ගිලා ගියා. මේ පොළවේ එහෙම ඩක් ගාල ගහලා ආයේ නැගිටවල තිබ්බා. ඉතින් මම මට ඒ පාටේ වදිනවත් එක්කම ඇස්සල බලනවා. මම දැක්ක ඇත්ත කොහොමදටම උඩ ගිහිල්ලා පොලේ ගහන වෙලාව. ඒක ප්‍රාර්ථනා කරලා හිතනම යන්නේ නැහැ භාවනා කරන්න. ඒ නිසා මුළු ඇඟම අභ්‍යංගණයක් කරනවා. ඉතින් අපි ඒක කරන්න දෙන්නේ නැහැ. මොකද අපි හැම වෙලාවෙම හිත චේතනාවල තියෙන. චේතනාවල ඉන්නකම් කවදාකවත් හිත කය සංසිඳින්නේ නැහැ. සියලු චේතනා නතර කරන්න. සිද්ධ වෙන දේට වෙන්න අරින්න ඕනේ. එතකොට වෙන්නේ හොඳයි. හිතාමතා කිරීමෙන් තමයි අපි වණ කරගෙන ජීනේ. මනුෂ්‍යතා ලෝකේ ඉපදී මේ ක්‍රියාකලා වැරදි, මේ ක්‍රියාකලා වැරදි. මේ ක්‍රියාවෙන් තමයි කක්කා. සිද්ධුනේ වෙන්නේ තිබා. 100%ක්ම තිරියන් ගතියක්, හිනාමසුමුණක්, තරුණ ගතියක්, ජවාජී ගතියක් එනවා. ඒ නිසා අඩු ගන්න සුදු වෙලාවක් ඔය යන දෙයට යnderලා ඒක දිහා වෙයි නිකන් ආවට ගියාට බලන්න බෑ. 100%ක් බලන්න ඉන්න ඕනේ. පූර්ණ අවධියකින් බලන්න ඉන්න ඕනේ. මේක වෙන හැටි එතකොට පොඩි එකේ කතේ තියන් ඉන්නා වගේ, ඌ නටනවා වගේ මුතුම සතුටක් තියෙනවා. ඇයි ඒක මානවයාට කැප සම්බහාන ක්‍රමයක්. පුළුවන් තරම් වෙන දෙන්න ඕකට තමයි අපිට කියන්න තියෙන්නේ ආත්මානුකම්පාව, අත්ත්ව සිද්ධිය, අත්ත්ව කුසලයේ කියලා. යත්තකසලේ නැතු නැතුන තමයි මේකෙන් මිලිකලා අල්ලගෙන ඉන්නේ. ඉතින් ඒක ඉතින් සෝරි තමයි. ඒ නිසා භාවනා කරලා කයට විතර දෙකට රිලැක්ස් වෙන්න දෙන්න ඉතරයි කියන්න තියෙන්නේ. මේ වනසේගේ ඊයේ රාත්‍රී දේශනාවට සම්බන්ධයි. මෙසේ භාවනා කරගෙන යද්දී දෙයක් වර්ධිනේ ගති නිතරම දැනේ. ඒ නිතරම මගේ මනස විශ්වාසය. අද උදෑසන ලෙසේ සිදුවේ. හය දාපුලින් සැදී තිබවත් මේ මොහොතේ කටුම ගැටි ස්නාහුරි ඇති අතර අනිත්‍යත් යටපත් වී ඇති බවත් පටිමි පටිමි කියා සිටීමත් කෙරේ. මුලින් දැන අමලගේ පසු දෙයක් පරදක් දී නැතිදී
දැනටම ගමනට පටන් ගත්තේ. එද එම ධාතු කොටස් කොටු කරගෙන මෙහි කරමි. ඔබන්සේගේ මේ රාත්‍රී දේශනය හා සම්බන්ධව බුදුජාණන් වහන්සේ ගෙනත් සිහි කරමි. මේ ශරීරයේ මම නෙවේ, මගේ ලොව මගේ ආත්මය නොවන බව ධාතුන්ගෙන් හටගත් බවක් මනසකාර කරන්න ඇති. මේ සිතම සිතේදී මුනේ මස්තික ළඟෙන බව ඇස් දෙක කඳුලෙන් පොඩි ඇති බව දැනෙන අසීමිත සැනසීමක් සුවයක් සතුටක් දැනෙන ඉන් පසු විසී ධාතු කොටසක් ප්‍රකට නොවීම නිසා මුල් කර්මස්ථානයට ගියේ. මෙසේ කිරීම නිවැරදි කරුණාවෙන් පහදා දෙමි. ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධිකින් මනසුව ලැබේවා. මේකදී කාරණා දෙකක් නිකන් රිමාක්ස් දෙකක් විදිහට කිය යුතු දේ විදිහට කියත හැකි. ධාතු ගුණයක් මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. දැනගන්න විතරයි ඕනේ කරන්නේ. මෙනෙහි කිරීම හිතට කලබලයක් ඒ වෙලාවේ. දැන් මේ තියෙන පටවි ධාතු කියලා දැනගත්තාම හරි. ඒක ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ බොහොම සෞන්දර්යාත්මක උන්නාන්ති කියනවා යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි එචරයි කියන්නේ. මේ වෙලාවේ ඉන්නේ අසවලයි කියලා දැනගන්න. ආයේ නම් කියලා කතා කරන්න ඕන සමන් නැහැ. දෙක එහෙම කරදරයක් නැති වෙලාවෙන් අවසානයේ කියන ප්‍රශ්නට මම මේ යොමු කරන්නේ නැති වෙලාවේ ආනපන හොයලා යන්න එපා. අවශ්‍ය නැහැ. ආනපන හොයන්න හිතේ සැකයක් තියෙනවා. සැකයක් නැත්නම් මේ ඇතුල්චි විවේකී යන්න එකයි තියෙන්නේ. ඒක අපිට හම්බෙච්ච ලොකු මේ මුදාහැරීමක්. විකසිත වීමක්. ඒ විකසිත වීම භාවනාවෙම වෙන්න ඇති. ඒකට අලුතෙන් දාන්න එපා. න්‍යාය පත්‍ර දාන්න එපා. අපි දාන හැම න්‍යාය පත්‍රයක්ම කක්ක. ඒක ලී මම කිව්වට ඔයගොල්ලෝ තරහ වෙනවා. ඒ වුණා රබ්බේ සංඛාරා දුක්ඛ. උතුම කියන්නේ අපි දාන හැම න්‍යාය පත්‍රයක්ම කක්ක. එතන හැම දෙයක්ම සංස්කාරනේ. රබ්බේ සංඛාරා දුක්ඛ. නිකං හිතපන් කියන එක තමයි කියන්නේ. අමාරුම දේ. සබ්බේ සංඛාරා නිච්ච. ඒ නිසා මේ තාඨමන කට්ටියට දැන් තාඨමන විලාය තමන්ටම කියාගන්න ජීවිතේ මෙච්චර ලස්සන ගලන දේ මේ හදන්න ගිහිල්ලා කක්ක කරගෙන හැටි දකින්නකොට මොනකට රිවර්ට් වෙන්න ගහන්න හිතෙනවා. මොන කරන්නේ ඉතින් අර ඉස්සරට වැඩි අඩු නම් ඒත් සතුටක් තියෙනවා. ඉස්සර තමයි මනා ගන්නෑ. ඉස්සර තමයි දේවල් ටැඟිලි ගහන්නෑ. ඔය යනාතේ යන්න පුරුදු වෙනවා නම් ඒකට කමන්නේ නැහැ. මොකද පේනවනේ ගමන. නමුත් හැම දුකක්ම ඉල්ලලා ගත එකක් කියලා මතක තියාගන්න. අපි මේ විදිහට හැම දුකක්ම ඕඩර් කරලා අරන් තියෙන්නේ අලකාට නෙවෙයි. ස්පෙෂල් ඕඩර් එක. එදා මෙනු එක නෙවෙයි. නෑ ස්පෙෂල් මෙනු අලකාට කියලා කියන්නේ ඉල්ලලා ගන්න එකනේ. හෝටල් වල දෙන්නේ අලකාට කියලා කියන්නේ ස්පෙෂල් ඕඩර් එක. මේ අපි නිඳවන්නේ අලකාට. තමන්ටම හදාගත්ත කක්ක ටිකක් ගෙන්නගෙන බලලා. නිකන් හිටපල්ලා අපි අර ඊගා ප්‍රශ්නේ. අවසන් ස්වාමීන් වහන්සේ මා පරියන්කේ ගතකම විටුස්ම තුනේදී ගොස් ඉස්තැනකට පුසේ. මොස්තාවේ දිගුතාවට පරාසි මෙරිට පින්නේ සැන්සිලි නවල් ධාරාව ඉරට පහලට එන බවයි. මොකද ආයි කියන්නේ බල වැටෙන්නේ සිහි වල් ධාරාව ඉරට පහලට එන බවයි. එහෙම නේද කිව්වේ එහෙම කියලා හිතන්න ඔක්ක බලා. කන පැයෙන්ද ගහනවා. තෝල් කියන්නේ නඩුව සම්පූර්ණ මේ අපෝ මේ තුනම වගේ සාමාන්‍යයෙන් තවදුරටත් පරාසිත නිවිතරට ඉන්නේ සිහින් වායු ධාරාවක් ඉඳලට පහළට ඇදෙන බවයි. මේ නාසයට නොදැනේ. අපෝ අර්ථ යම් නොදැන්නා තැනකින් දැනේ. මෙහිමිය පපෝ රස පහත්න ආකාරයේද පපුල පොහොර සම්බන්ධ වී ඇති ස්පර්ශය දැනේ. ඉන්පසු දැනගත හැකි වන්නේ නහය මගේ ඇඟුමේ ස්පර්ශ වන වගේ. බෙල්ල පිපස විදුමන සමග මගේ බෙල්ල ඉස්සරහට කඩා වැටි ඇති අයුරු දැනේ. මා හිමිට බෙල්ල උස්සා ගන්න අතර නැවත හුස්ම ගන්න අරමුණ වෙත අවධානය යොමු වේ. මේ දිහා ඉක්මනින් සංවේදී යන අතර නැවත මාහට හමුවන්නේ මගේ නාසයේ ඇඟිලි තැවෙන ආකාරයේදී නැවත බෙල්ල කඩා වැටි ඇත. නැවත අරමුණට සිට එලා බැන්නේ බෙල්ල උස්සා ගන්නේ. මේ වගේ කීපුරුදක් මේ සිදුවේ. මගේ නිරීක්ෂණය නම් උදැසන ආහාරය රසක් වන පසු මේ වැඩිපුර වන බවයි. වහන්සේගේ දේශනයක් ඇසුරින් මා තේරුම් ගත්තේ මේ සංඥා නිරෝධ වන අවස්ථාවක් බවයි. තවද නිබ්බිදා වශයෙන් හඳුන්වන්නේ මේමද? මුසේදී මා රාත්‍රියේ සහ උදැසන පරියන්කේ ගත කිරීමට පුරුදු සිටිමි. දවසේ වැඩි වුණා වගේ රාත්‍රියේ ඉතා වෙනස කරේ. කෙසේ වුවද
පරයන්කේ නිබ්බිදා කියන වචනේ නිරෝසමාපත්‍ය කියන වචනේට දීලා තියෙන අර්ථය බොහොම ගොරෝසු අර්ථයක්. කෙසේ නමුත් මේක සංඥාවත් එක්ක ගත්තොත් සමාලලට හොඳේට සිදුවෙන දේ එක 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 වෙන්කර දක්වන සංඥාවක් වෙන සමහරට ඔක්කොම තොගේට යනවා මොනවද උනේ කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ සංඥා මට්ටම තමයි මෙතන මේ වැඩ කරන්නේ. දැනීම් නැත්නම් සිටින දේවල් තියෙනවා තිබුණට සමහර වෙලාවට ඒවා කිසිවට ලේබල් දාන්නෙත් නැහැ සංඥා ගන්නෙත් නැහැ ඒවා ඒකට නොවිච්ච දේවල් ගන්නට වැටෙනවා මේ සිටින තුගේ මුඛයකට හරි නමක් දැම්මොත් මොකක් හරි ලේබල් එකක් දැම්මත් ඒක සිද්ධ වෙච්ච දෙයක් විදිහට වැටෙනවා ඒ නිසා දේවල් සිදුවීම සිදුවීම නෙවෙයි මූලික නයිසර්ගික වීම සිදුවීම නෙවෙයි බලපාන්නේ අපිට නන්දීම අත තමයි ඒව දෙයක් බවට පත් වෙන්නේ ඒ නිසා අපි ඉගෙන ගන්නවා කලාවක් නම් දෙනමයි කියලා කියන්නේ මගේ පැත්තට දා ගැනීම. නැත්නම් පැටලව ගැනීම. එනිසා සි දෙවන දේවල් වලට නමක් නාමකරණයක් නැතුව හිටියොත් ඒ දෙයින් ඉන්න තින ආතතිය අපෙන් අයින් කරන්න පුළුවන්. ඒක නිසා අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා අක්ඛේයස්මින් අපරිඥාතං මාර්ගේ යන්ති මච්චනෝ කියලා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. මනුෂ්‍යෝ මේ කියන ලද දෙකින් හෝ සංඥා ගැනීමෙන් තමයි ජීවිතේ උඩ ගන්න. අක්ඛේය සංඤිනෝ සත්තා. අක්ඛේය අස්මින් පතිට්ඨිතේ දාපු ලේබල් එක උඩ තමයි අපි ගණන් කරන්නේ අඳුරන ඔක්කොම කරන්නේ. මේ නම් කිරීම කෙලෙසයක් බව දන්නේ නැති නිසා සංස්කාරයක් බව දන්නේ නැති නිසා මෙයා මායයට වැටෙනවා. ඒ නිසා මේ දේන එන දේවල් නමන් නොදයින් මතකත් ඉතුරු වෙන්නේ නැහැ. මතකයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා වරින් වර ඔය තීන මිද්ද වගේ වෙනකොට වෙන්නේ අපි සංඥා නොදෙන අතරේ. ඒකට බෙල්ල කඩා වැටෙනවා. නිදිමත වෙනවා. සිත සංගවි ගන්නවා. ඊට පස්සේ සංඥාට ආවට පස්සේ මේක උස්ම මේක ආස්වාස මේක ප්‍රසවාස මේක මේ නැහැ කියලා ලේබල් කිරීම තියෙනවා. මේ දෙක අන්ධකාර වෙලාව සහ ආලෝක වෙලාව වගේ අපිට පේනවා. ඊට පස්සේ මේ සංඥාවේ හෙල්ලමක් මේ යන්නේ කියලා හොඳට මේක හදාරගත්තොත් හිතන්න කවදා හරි කිසිම සංඥාවක් ගන්න නැති වෙලාවට අවදි වෙන්න පුළුවන් වෙලාවක් ආවොත් එහෙනම් තනින්දට අවදි වෙන්න පුළුවන් වෙලාවක් ආවොත් ඒතර සංඥා තියෙනකොට දන්නවා මේක නිකන් ප්ලේන් එක පොළොවේ දිග යන වෙලාව. වාතයට ගිය වෙලාවේදී ඒත් ඒරොඩයිනමික්ස් තියෙනවනේ. ඒක පොළොවේ යනකම් තේරෙන්නේ නැහැනේ. පොළොවේ යනකම් දඩ 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 ගාගෙන යන්නේ. ඉස්සුව වගේ අන්නේ වෙලාවේදී තවදි වෙන්න පුළුවන් නම් අපිට තේරෙනවා. මේ සංඥාවේ වතුරින් යට කොටස, අයිස් කැලේ පැතිරිච්ච කොටස, යට කොටස අපි කවදාත් අත්දකලා නැහැ. අපි ඒකට පුදුම බයක් තියෙනවා. අපි ඒකට පුදුම මීචිකාවක් තියෙනවා. පාළු ගතියක් තියෙනවා. අපි නොදන්න දෙයට තියෙන බය කියලා තමයි මේකට කියන්නේ. මේකට කියනවා fear of unknown කියලා. මේකටම කියන්න පුළුවන් නිවනට බය කියලා. අපි පුදුම බයයි නිවනට. මොකද ඒකේ නෑ ලකුණු දාන්න පුළුවන් තරම්. අපි මේ ලකුණු දාන්න පුළුවන් කක්කවල තමයි නිවන හොයන්නේ. ඒකේ කක්කයි කක්කවල බැනිත් නෑ.
කදාකත් අත ගාලා බලන්න වගේ අකලෝ බැමෙනින් නෑ. මේ අතෙන්ද යන්න බය නැතු යන්න බය නැතු යන්න තමයි කියන්නේ සද්දා වරම් ඵලයන් සතිය වරම් ඵලයන් සීලිය වරම් ඵලයන්. එතකොට යන්න පුළුවන්. ඒ තැනට ඒ නිසා මේ නිබ්බිදා වූ නිරෝධ සමාපatti කතා වෙනුවට මේක සංඥා පැත්තෙන් විග්‍රහයක් තමයි මම ඔය කරේ. ඒක නිවේ 100%ක්ම හරිදීම නැත්තම් එකම දේ. නමුත් එතකොට තමයි තේරුම් ගන්න පුළුවන් අපි මේ දන්න දෙහි බැඳෙන ගතිය. එතකොට කියන්නේ නෝ දන්න දෙයින් විතරයි දුකක් එන්නේ කියලා. අපි යමක් දන්නවා නම් ඒකෙන් විතරයි දුකේ. සමහර විටක දන්න දේ තුල නිවන තියෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි යන්නේ නැත්තේ බය. පුදුමාකාර බයක් තියෙනවා. fear of unknown නැත්නම් neophobia කියලා. අපි පුදුමාකාර සම්ප්‍රදාන කුලයි. දන්න දෙයමයි අනානානාන කුත්‍රුටි ගන්නවා ඒ ගහ ගහ වෙදන්නේ. නමුත් දන්නේ නැති දේ තුන නම් නිවන තියෙන්නේ sorry කියලා තමයි කියන්නේ. thank you for going there බලන්න තාලියන්නේ. අනාපාන සම්බන්ධයි. මයිත්‍රී ස්වාමීන් වහන්සේ. මම අනාපාන භාවනාව කරගෙන ඉන්නේ හුස්මෙන් තියෙන ස්ථානයේ මේ පොත ඉස්සරහ හුස්ම දිහා බලන්නේ. ඊපස් මගේ ඇඟ කිලිපලාකුස් මොන ශරීරයේම තියෙන ඇක්ටිවිටියක් දක්වලා පැටවේ. හුස්ම ගැන අවබෝධයෙන් ඉක්වියයි. හුස්ම සහ ශරීරයේ දෙකම එකට තියෙන ඇක්ටිව තත්යක් දී. තියෙන හොම්බෙක්සේ. තියෙන හොම්බෙක්සේ. එහෙම දෙයක් තියෙන්න ඕනේ නැත්නම් නිඳ යනවා ඒක ඒ වගේ. මනසේකක් සෑහෙන වේලාවක් තබාගෙන සිටිය හැකි. මගේ අනුකම්පාව උපදෙස් දෙන්නේ. සත්කාර ප්‍රසන්න වී යන්නේ තේරුම් ගන්නත්. හුස්ම කායද රූප කායද මගේ අනුකම්පාව විසිරෙන්නේ ඔය සබ්බකයි කියන එක ඇත්තටම පිළිසිදු අර්ථකතන අපේන්න නැහැ. ඒකදී අරිදම් සෝන්චි මම දැක්කලියලා තිනවා හුස්ම කය මුළුල්ලම දැකීම හුස්මේ පටන් ගන්න තැන ඉඳලා සම්පූර්ණ ආශ්වාසයල ඉවරන කම්ම දකිනවා. ප්‍රශ්වාසයේ පටන් ගන්න තැන ඉඳලා ඉවරන කම්ම දැකීමට ආශ්වාස ප්‍රශ්වාස දෙක මුළුල්ල දැකීම කියලා. ඉතින් ඒක දකිනකොට පස්සේ තේරෙන ආනාපානියත් එක්ක ශරීරයේ තියෙන හැම සෛලයක්ම ඒ කම්පන චංචලයට අනුයාත වෙනවා. ඒ යනවා තමයි මේක මේ ස්නායු ඒ වගේම මේ නිර්නාල ග්‍රන්ථි වලින් එන මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒක නිසා හුස්ම තියෙනකන් ශරීරේ නලියෙනවා. ඒ නිසා හුස්මේ නලිය වීම ශරීරේ නලිය වීම සමාන නිසා ආශ්වාස ප්‍රශ්වාස මුළුල්ල කියන වචනේ දාලා තියෙනවා. සබ්බ කාය කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස කාය. කියනක තමයි සම්ප්‍රදාන කුල දෙන අර්ථකතන. හස්නි දවුණු ස්වාමීන් වහන්සේ. පසුගිය දිනේ කොහොමදකින් බෝධිපර මෙසේ දක්වමි. උපන්සීගේ අනුශාසනා පරිදි පරයන්කේදී ආනාපාන සතිය වැඩෙයි. හුස්ම ආශ්වාස ප්‍රශ්වාස නිචේ කිරීමේ විභාග 25ක් 30ක් පමණ ගැතන විට හුස්ම සියුම් ලෙස දැනෙන්න පටන් ගනී. සමහර අවස්ථාවල භාවනාව ආරම්භයේ සිටම මේ හුස්ම සියුම් ලෙස දැනේ. කිමින් හුස්ම සංසිඳීමේදී අධ්‍යක්ෂණක් ලැබෙයි. මේ හුස්ම සංසිඳීමට ආසන්න අවස්ථාවේදී ඒ දැනීම මානසික අග්‍රයට පමණක් නොව පෙනෙන ප්‍රයෝජන හුස්ම ගන්න කරන ප්‍රඥාවේ මේක සියුම් ලෙස ඇති. විශේෂයෙන් සඳහන් කරන්නේ මේ අවස්ථාවේදී හුස්ම ගන්නේ මම යන්නේ නෙමෙයි. මුල තාකායේදී කියව හුස්ම ගන්නේ සිටන බවක් නෙමෙයි. කාය සංසිද්ධිය ඇත. සිත නිශ්චල ස්වභාවයක ඇත. දුකව සතුට දෙනවා නොදැනි. වචනයෙන් විස්තර කරන හැටි සෑහෙන බවක් සිතුත්තේ. කිසිත නිරුත් දැක්කේ කොහොමද කියලක් නැත. සිතේ සපෝන කෝසහ හේතියන් සෝරාවක් නැමි. නම සිතේ තවරිම අල්ලා ගැනීම කෝ ගැටීම සෝරාවක් නැත. සමාන අවස්ථාවල ශාරීරික නිරුත්කීම වලින් කරන සෝරාවෙන් නතරනම රෝහිනා වලින් නැකේනි. බාහ්‍යාවකින් බාහ්‍යාවක් නැත. සිතේ සමාන ගැටපාති. මම සිතේ නිශ්චය ප්‍රතිම සොරහවේ පලයන්ගේ පමණක් නොව ගිලින් පහබට මහත් ඇතිවේ. හැකි හැම අවස්ථාවේදීම සිරියෙන් යුතුව එම කාර්යකි ඒ කාර්යකිරීමට උත්සාහ දරමි. බොහෝ අවස්ථාවලදී පලයන් ප්‍රයත්නයකින් ආයාසයකින් ප්‍රවෝණ කරන කාර්යකිරීම සත්‍ය පවතී.
උදාහරණේ ධර්මයේ ගන්නාවුද සක්කම් භාවනාව තුළ ශරීරයේ පිරිසිදු කරන අවස්ථාවේදී මේ සියලු කාර්යයන් ඉබේ සිදු වනවක් නැගී මගේ පාණයකින් තොර බව නැගී වෙන ආකාරයකින් කිවෝ සිහිනේ සිටින්නක් පැමිණ මම වැඩසටහන් සාධාරණයේ පෙරද බොහෝ අවස්ථාවල මම ස්වභාවයේ අධ්‍යක් ඇති නමුත් මගේ ගුණයේ සිට විස්පන්න ගොඩ ගන්නට මම කිව්වොත් මම ස්වභාවයේ අධ්‍යක් වෙමි Happy Christmas. හුස්ම ගන්න කවුරක්වත් ඕන කරන්නේ නැහැ. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙනවා. බුදුජානක අපිට දීලා තියෙන්නේ අච්ඡානුක අනිච්ඡානුක පේශි දෙකෙන්ම සිද්ධ වෙන ක්‍රියාවලිය. ඉතින් ඒකේ ඉබේ සිද්ධ වෙන එක දිහා බලාගෙන ඉන්නකොට අපිට තේරෙනවා මේ ඒ වැඩේට මම යවුනේ නැහැ. තණ්හාවක් මාන්නයක් ඕනේ නැහැ. එතකොට ජීවිතය යටේනවා. තණ්හා මාන දිට්ටි මොනම දැම්මත් ජීවිතේ අංජබජල් වෙනවා අවුල් වෙනවා. ඒ නිසා මේ සිද්ධ වෙන දේ දිහා බලා සිටීම ඒක කලාවක් විද්‍යාවක් නෙවෙයි. ඉතින් ඒකට ඉස්සෙල්ලා නිකන් කරනවා වගේ පටන් අරගෙන තමයි යන්නේ. අන්තිමට ගියාට පස්සේ ඒක තේරුණාට පස්සේ තේරෙනවා මේ මනුෂ්‍යතා ලෝකේ ඉපදීමේ ක්‍රියාකලා වැරදි. කිසිම දෙයක් තියෙන විදිහට කැමති නැන්නේ මනුෂ්‍ය. මේ පොඩ්ඩක් වෙනස් කරන්න ඕන. දැන් බුලත් ටික කනකොට බුලත් කුලේ උඩ දැල්্লাই නැට්ටයි කඩලා දානවා. ඒක ලාභම කියනවා නයා ගේනකොට ඒ ටින් අල්ලනකොට විස තියෙනවායි කියලා. නැට කඩලා තමයි කන්නේ. වැටකුළු කපනකොට ධාර කපලා වෙනම මැලිමක් හදනවා, මදේ කපලා වෙනම හොද්දක් හදනවා. ගිජු පිටින් කපා ඒක බෑ. රිලව කනකොට වඳුරු කනකොට මොකක්වත් නැහැ. උන් කනෝන්ට කැන්සර් නැහැ, ඩයබටිස් නැහැ, කොන්ස්ටිපේෂන් මොකක්වත් නැහැ. මිනිස්සු කරන්නේ ඒක අර රළු කැලලක වැත් කරලා අයින් කරලා දැන් කෙසේ විදිය කනකොට කාබල්ල පොත්තත් එක්ක පුළුවන්. ඒසකට තියෙන බනනා ෆයිබර් කියලා කඩෙන් ගේ ටැබ්ලට් කින් ඕනේ නැහැ. මොනවද බනනා ෆයිබර් කියන්නේ? කේවිද පොත්තේ කුඩු ටික. තපෝ විදිය කනකොට කාපියා ලිල්ලත් එක්ක. ඉවරයි. වර සත්තුන කවදාක ලෙඩන්නේ? කුල් ලිල්ලත් එක්ක නිකන්නේ. අපි වැඩි අවසානයේට ලිල්ල අයින් කරලා දෙනවා. ඉතින් ඒ නිසා ඉක්මනට මැරලා යනවා. එතෙම තියෙන දේ තියෙන විදිහට කන්න පුරුදු වෙනවා නම් මේ තියෙන පරිසරය perfect. මනුෂයා මේ කරලා තියෙන්නේ මොකද්ද? පරිසරය වෙනස් කරන්න ගියා. දැන් මොකද වෙලා තියෙන්නේ? පොළවේ වසන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඒ වසන්න බැරි වුණත් ඒ දේ තියේදී එක්කෙනෙකුට පුළුවන් දැනගන්න දවසට විනාඩි 5ක් විතර දීලා මේ වෙන දේ දිහා බලන්නේ. පුදුමාකාර සෞන්දර්යයක් තියෙනවා. එයාට 5-10 වැඩි කරන රයිනට ඒක නෝම් එක වෙනවා. ඒක සෙකන්ඩ් නේචර් එක වෙනවා. එතකොට ජීවිතය කියන්නේ ලුසිඩ් ඩ්‍රීම් කියලා කියන්නේ. ඉතාමත්ම සජීවි ජීවිණයක්. වලාවසුගෙන මිනිසයා ඉන්දියානු චීන දර්ශනය පිළිබඳව වැඩිගත් මේ වරක් කරපු දණ්ඩක් බලපාන එකනේ. එයා දවසක හීනෙන් දැක්කලු සමනලේ. පුදුමාකාර සජීවිලු. කොම විස්තර පේනවලු මනසට. ඒ කියන්නේ ආ වැඩ ගන්න හැටි හොඳට මේකම උත්ති විඳලා තියෙනවා. ඉතින් අවදුනාට පස්සේ ලිවලු මට දැන් සැකයක් තියෙනවා. මිනිස්සෙක් සමනලෙක් කීනෙන් දැක්කද නැත්නම් සමනලෙක් මිනිස්සෙක් කීනෙන් දකින්නද කියලා. මේකද හීනේ, ඒකද හීනේ ෂුවර් නෑ. මේ සමනලෙක් මේ මිනිස්සෙක් කීනෙන් දැකදක ඉන්නවද නැත්නම් මිනිස්සෙක් සමනලෙක් අවනලෙක් මිනිස්සෙක් කීනෙන් දකින්නද? ඒක නිසා දැන් චීන දර්ශනයේ වැදගත්ම දෙයක් තමයි මේ ලෝකේ කියන්නේ මේක හීනයක්. මේක ඔච්චරම රණ්ඩු සරුවල් කරන දෙයක් නෑ. තෝතෝ කියලා ගහපාතක දෙයක් නෑ. ඒ නිසා මේක වැඩි සීරියස් ගන්න එපා. මේක නිකන් හීනයක්. ඉන්ටලෙක්ට් දෙලියට බලලා මේ වගේ කවුරුහට කරන දෙයක් කාලේ දෙන දෙයක් කාලේ වැත්තවල හිට බලලා මේක නෑ බැඳගෙන මේ කරන දෙල්ලමත් එක බලනකොට හීනයක් වගේ ජීවත් වෙන්න ගියාම ඉතින් මිනිස්සු බයිනවා. ඒක නිකන් ජීවිතේ වගේ කීමක් ගන්න සැලකේ මේ සැහැල්ලුවට නිකන් නොසැලකිල්ලක් කියලා. තව කරලා බලන්න පොඩි ළමස් පොඩි ළමයෙන් උච්චර සුන්දර මොකද කියලා. පොඩි උන්ගේ ජීවිත උච්චර සුන්දර මොකද කියලා මොනවත්ම කරන්නේ නෑ.
එතකොට ආතතිය තියෙන ළමයට පොඩ්ඩක් මෙදියා බලපුවම අඩේ. මෙයා කාට මොනම දෙයක් අත්‍යත්‍ය නැහැ. අම්මාව අරනට උඩ ගානක් නැහැ. ඌ උජුලිය ඉන්නවා. නැවතත් අපි යන්න හදන්නේ මේ මේ ළමා මානසිකත්වයට යන්නයි හදන්නේ. ඒකයි කියන්නේ බිග්ිනර්ස් මයින්ඩ් ලා ඇති කරගන්න හැම වෙලාවෙම ආධුනිකෙක් විදිහට බලන්න. කවදාකවත් එපා මම දන්නවා මම අයියා කියලා හිතාගන්නේ නැතුව ඒ බිග්ිනර්ස් මයින්ඩ් එකම නිවනක්. ඒ නිසා ප්‍රകൃතියේ අනදිනිකට තමයි ටාවිසම් කියලා කියන්නේ. ඒක මේ චීන මේ ජපාන් ගැඹුරුම දේශනයක් ටාවිසම් බුද්ධ ආගමක් තියෙනවා. ඒ සෙන්ටෝ ආගමක් තියෙනවා තුනම තියෙනවා ජපානයේ. ටාවිසම් බුද්ධ ආගමේ පරිබාහිර දෙයක් ස්වභාව ගලණයට ඉඩ දෙන්න කියන එක තමයි තියෙන එක තමයි කියන්නේ. මම නිල දෙපැත්තේ ප්‍රශ්නයට උත්තර දෙමින් යන ප්‍රදේශය අනුව මම අරූප ඉස්තන සහ රූප උෂ්ණ වේදනා ශබ්ද සිතුලියන දෙක අතර සමතුලිතතාවයක් ඇති කර ගන්න උත්සාහ ගත්තා. ඔබන්සේ දෙක අතර කැච් කන්ට්‍රෝල් කරන්න. ඒ දෙක සමිත වාර්තාන්ති ආදේශනා කර විට මට තේරුණා ඒසියල්ලම ඒ මොහොතේ පෞද්ගල ස්වභාවයක් මිස එකකවත් විශේෂත්වයක් නැති බව. පළමු කොටස අම්පරියන්ගේ ආනාපානයේ නිමසිතිනු නාසිකාග්‍රයේ උෂ්ණ හොසොන් සිසි ස්පර්ශයේ බලසිතෙහි ඒ රිද්මික ඒකාකාරී වීදින යනට ඔබන්සේ උපදෙස් අනුව දැන් මට නිරන්තර කියන්නේ ඉරදී මොනා කියලා හිතලා ඉස්සුරන්නේ සිටියා. ඒකාකාරී උෂ්ණ සිරුරේ යන බව බලසිතෙහි ඒ බලසිතේවල නීතන ප්‍රේම බලයන් වගේ බොහෝ යන බව දැනුණා. නිකමට කියන්නේ ඉන්නේ නම් අවුලන්නේ දැනුම් වෙනවා කියන්නේ පුන. ඒකම කොහොමද ඉන්නවා කියන්නේ පොත එක පාටම හොස්ම සහ හොස්මලිස් බයරස් කියන කෙනෙක් ලයිට් ස්විච් එකක් මූලෙස එක පාටම නියුණ. ඒ මොකද ඔය කියා සිතුවේ හෙට අවධානය කියා. කලින් මට මේ අධ්‍යක්ීම ක්‍රමයෙන් පුනීමේ දෙයක් ලෙස නිසා මෙසේ එක පාටම නිකුණියන දෙයක් ලෙස දැනී තිබුණේ මේ දෙකේ වෙනස කොහොමද? දෙවි කොටස උස්මන දෙවි කියත් ගිරින් ටික වෙලාවක් එකකට එකක් පසු වෙන වේදනා ශබ්ද සිතුවිලි දෙසට අවධානය යොමුයි ඉතිරි ඒ අතර නැගුණ හිස් පැනට අවධානය යොමුයි. ස්වාමීන් වහන්සේනාගේ ඊයේ ප්‍රශ්නේ කිව්වා තේරුම් ගත්ත විදිහට මට අනිවාර්යයෙන්ම වැඩි කරන්න තිබුණේ හිස් පැනටයි. උස්ම දිහා බලන්නේ විතරේ ඒ ගැන කැමැත්ත කිව්වේ කුතුහලයක් නිසායි. අද හුස්ම ගැන පරීක්ෂා කරන්න තිබුණේ මට කලින් හිතුනේ හුස්ම කියන්නේ හුස්ම කියන මූල කර්මස්ථානයේ ශරීරයේ ඉන්න ඇතුළ කර්මස්ථානයක් බවයි. ඉරි කැමැත්ත අනවශ්‍ය වැදගත්කමක් දී තිබුණා. ඔබ වහන්සේ ඊයේ උපදෙස් උපවාසයේදී ඊයේ උපදෙස් වලින් තේරුණා. මම අද ශබ්ද සිතුවේ ඉස්තන කියන පුනහ ඉතුරු කියන බලා සිටියා. ශබ්ද සිතුවේ වලටගේ අවධානය නැතුව විට පාපනතක්තිය යැයි හිස්තැන් පුළම එකයි කියා හිතුණා. එමුගේ පුළම මගේ ඇස් දෙක නාසය ඉස්සර අවකාශයේ එකටම පවතින බව දැනුණා. ශබ්ද සිතුවේ නැති තැන පවතින හිස්තැන් ඒ දෙකත් එක්කම පවතින බැහැ කියා හිතුණා. නමුත් අත්දැකීම් දැනුනේ එකට පවතින බවයි. මේ පහදා දෙන්නේ ඉල්ලා සිටිමි. පරිච්ඡේද වශයෙන් පෙන්නකොට මේක රූප මේක අරූප කියලා පින්නුවාට මේ දෙක එකට තියෙනවා. මේකට කියනවා අවකාශයට කියන්නේ පරිච්ඡින් අවකාශය කියලා. උදාහරණයක් කිව්වොත් අපි මේ ශාලාව හිස් කළා. මේකේ හයිඩ්‍රජන් බැලුම් ටිකක් දාලා තිබ්බොත් ආපු කෙනෙක් පෙන කියාවේ එක එක જાති බැලුම් මේකේ පාවි පාවි තියෙනවායි කියලා. උවම දවස් තුනක් විතර තිබ්බොත් මේ බැලුම් ටික ඔක්කොම පොළොවට පාත් වෙනවා. එකපෙස කවුරු යවුවත් කියනවා දැන් මොකුත් නැහැ කියලා. නමුත් මේ නැතිකම බැලුම් තියෙද්දි තිබුණනේ. ඒ වෙලාවේ බැලුම් විතරයි පේන්නේ. අතරමැද අවකාශේ පේන්නේ නැහැනේ. අපි හිත අල්ලන්නේ පේන දේ විතරනේ. නැත්නම් අවකාශේ පේන්නේ තියෙන දේ අයින් කරන්න ඕනේ. ඊට පස්සේ ආය දැන් බැලුම් දාලා කියන්න බෑ. දැන් අවකාශේ බලන්න පුළුවන්. දැන් බලන්න පුළුවන්. ඒ වගේ මේ අවකාශය කියන්නේ ශක්තිය ද්‍රව්‍ය කියලා කියන්නේ ඒක කැලැප්ස් වෙච්චාම විඥානය කියලා වෙච්චා මේ කැලැප්ස් වෙච්චා මේක ගුරුත්ව ආකර්ෂිත ස්පෙસિෆික් ග්‍රැවිටි එකට වැටෙනවා. ශක්තියට ස්පෙસિෆික් ග්‍රැවිටියක් නැහැ. ඒක බියොන්ඩ් ටයිම් ඇන්ඩ් ස්පේස්. ඒක නන් ලෝකල්. ඉතින් මේ දෙක එකිනෙකට මාරු වෙවි තියෙන.
ද්‍රව්‍යෙන් අද්‍රව්‍ය, අද්‍රව්‍යෙන් ද්‍රව්‍ය මැවීම මොනම කෙනාටවත් කියන්න බෑ. ඒක හේතුඵල ධර්මිකින් වෙන්නේ. ඉතින් අපි මේ වැමිර දේවල් වලට නංවනන් දීගෙන මොනක් නැති දේසෝ කාලකණිකමක් කියලා හිතාගෙන මේ හදාගෙන තියෙන සමීකරණ නිසා අපි හැමදාම තෝරගන්නේ මේ ද්‍රව්‍ය. ද්‍රව්‍ය කියන්නේ ඝර්ෂණයක් ඇති කරන දුකක් ඇති කරන දෙයක්. ඒ වෙනුවට තියෙන අවකාශය දකින්නේ නැහැ. ඒ නිසා මේ අවකාශයෙන් තමයි ওই ද්‍රව්‍ය මැවෙන්නේ. එහෙම නැත්නම් අද්‍රව්‍යෙන් තමයි ද්‍රව්‍ය මැවෙන්නේ. ද්‍රව්‍යෙන් තමයි අද්‍රව්‍ය මැවෙන්නේ. මේක මිනිස් හිතකට හිතාගන්න බෑ. ඒක ඔගේ ලියලා තියෙනවා. ඒක ඒ වාක්‍ය ලියවිලා තියෙනවා. මේක ඒ එතන එතන මතුවෙන දෙයක්. මේක පුදුජනසට ආපු නම තමයි පටිච්ච සමුප්පාදය කියලා. ඒකෙන් මේකට මේකෙන් ඒකට යනවා. ඒක උඹ නෑ. ඒ න්‍යාය ධර්මයක්. ඉතින් තව ටිකක් ඕක කරගෙන යනකොට තව ඔබ තව තවත් පැහැදිලි වෙන්න පටන් ගන්නවා. මෝකාලයේ නිවාස්තාවදී මුලදියන් සැකේ පවතින ඔබවහන්සේ කී පුදුසා නැවත නැවත මේ අවස්ථාවත් එක්කමින් අද කොහොම වෙයි එනින්දා මොන වගේම සැකේ මේ රූපේ නිරන්තර කැණි කාර්යයක් පැහැදිලි කරමු ඒකාලීන පරිසිය මෙකැනි පවතින බව දැන් මනාව ගැටේ සිහිනේ ගැටීමක සිහිනේ අවධිමාන පසු ඒ සිහිනේ පරිසිය බව දැනගන්නාසේ අරූපේ පරිසිය කායේ තුල ජීවක සුභව සිහි කරත් බව ඉන්නේ. නමුත් ඒ කායේ තුල සිහියේ අරමුණ යමක් ගැන කොනෙක ඔබවහන්සේ පැහැදිලි කරන පරිදි අනුරමන සතිය මේ ලබු වේ. ඔබවහන්සේ ප්‍රාණයක් උපස්තෝනේ මේ අවස්ථාව දෙන්නේ මොනවාද? සිතේ නියජක අත්දැකීම් නැහැ කියන. ඉදිරිය ජීවිතයේ මානවයන් ඇහැටි උදාහරණ සිතනකොට මේ කැටේ මේ පරිචය මතවා ඉවස බලා සිටින ගැටේ නිරායාසයෙන් පරිපූර්ණද වර්තමාන මොහොතේ සිට නිරායාසයෙන් පත්වන නිරායාසයෙන් පැමිණීම වතුලේ ඇද්ද වතුලේ ඇඳුම් මාර්ගයේ අවසානයේ මේ ස්වභාවය තුළ පරිපූර්ණ වී නැහැ සිටි ඇසිය යුතු ගැටුවක් නොසැකයක් නැත අවවාදයක් ඇද්ද මොකක්ද පාරෙන් දෙන සීක්වා ඔබ වහන්සේ කියලා සැරේ. මේ පාරට ආවට අත්දැකීම් තව අවශ්‍යයි. ඒ නිසා ඉදිරියට එන හැම දෙයක්ම මේක අපිට අත්දැකීම් ලබා දීමට හේතු වෙන නිසා ජීවිතයට ප්‍රකෘතව මුහුණ දෙන්න නැත්නම් දිගට කරගෙන යනකොට ඕක ස්ථාවර වීම තමයි සිද්ධ වෙන්නේ. ඒකට තමයි අපි වශී කරනවා කියලා කියන්නේ සිද්ධි කරනවා කියලා. ඕක දිගට කරන්න ඕනේ. අරියංක බාහුණියගේ ක්ලක්ටර්ලන් සර්නයි මේ බාහුණියගේ සාකච්ඡා කිරීමේදී එකවර ප්‍රහසි ඥාන මූල කර්ම ස්ථානයේ සිට ගැනීම පිළිබඳ තවදුරටත් කරුණු දැන ගැනීමට කැමැතියි. එමණිස් ඒ අරුදින පරියංක බාහුණාවේදී එමණිස් සුබිනක් කරගත් අද්දෝ නිසායි. ගොහසේ කියන සුමේ ලැබුවා. ඒක මේ උන්දෙණික වගේ දෙයක් වෙච්චාම බය වෙලා මේ භූත දෝෂ අනම්මන කියන தත්තට එනවා. ඒකට කියන්නේ නැහැ කියන්න බෑ. නමුත් එක සැරයක් වුණා නම් ඊට පස්සේ දැනගන්න ඒ ටිගැස්මෙන් පස්සේ හිතේ ඉන්නේ අරමුණට නම් ප්‍රතිපදාවේ ඉන්නේ කියලා. ඒක සාතික් කරන්න. එතකොට ඒ ටිගැස්මේ අවසානය එහෙම බලනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට ටිගැස්මට ලෑස්ති වෙන හැටිකුත් දැක ගන්න පුළුවන් වෙනවා. ඒක වෙන්නේ ඉස්සෙල්ලා ටිගැස්මෙන් පස්සේ ටිගස්පි අවසානේ මම නැවත මූල කර්මත්තන්ට එනවද කියන දේ නිරීක්ෂණය කරලා බලලා හිත පෞෂත්වයේ වැඩුණොත් අර පැත්තක් දැක් ගන්න පුළුවන්. හැබැයි ඉන්දෙන් රෝගේ තියෙන ටිගස්සුම් කම්පණය මොකද්ද කියන්නේ තරංග ආයාමයේ අඩු වෙනවා. ගැස් වෙනවා. හැබැයි ඉච්චතර ගැස් වෙන්නේ නැහැ. එහෙම මේ වි තමයි ගවිලා යන්නේ. පසුගිය දිනවල තිබුණු අසුබ දුෂාණය කෙරෙහිදී අද දින සිත සුබව වෙන්නේ. ඒ මගේ භාවනාව ඉතා ප්‍රයෝජනවත් විය. අපහසුතාවයෙන් ගෙන තිබු කරකිරීම පහවිය. තේරුම් ගන්න. සුබයකට බලන්නත් එපා. සුබයකට බලන්න බෑ.
සර්වඥාසක මෙන්න මෙම කියමනක් තියෙන එක පුළුවන් නම් අපි තේරුම් ගනිමු. මහණෙනි දුක නම් දුකමයි. මම ඒක නෑ කියන්නේ. නමුත් මේමයි දුක් ආර්ය සත්‍ය කියලා දැනගන්න එක තරම් සපක් නම් මුළු ජීවිතේම නෑ කිය. මේ දුකට දුක නෑ කියන්නේ දුකයි තමයි. මේක තමයි ආර්ය සත්‍ය. මේ තමයි සංසාරය කියන්නේ. මේක බාරගත්ත දවසේ පේනවා මේකේ මග අරින්න අපි ඔච්චර කල් නැටුවට හරියට මේ වතුර දින චේතගතිය අයින් කරන්න උත්සාහ කරනවා වගේ. වතුර කියන්නේ චේතගතිය තමයි. සංසාර කියන්නේ දුක තමයි බාරගනි. එතකොට එන්නේ ජොලිය ත්‍රිල් එක කියලා නිම කරන්න බෑ. අපි මෙතෙක් කල මේ විදරා ගන්න පුළුවන් දුක් නෙමේ අනුන්ට කී කිය අඩහව ගාලා තියෙන්නේ. එනිසා මේ සිංහලයේ තියෙන කියවන තමයි පැමිණි දුක් පැනිටසයි. ඉල්ලගෙන කන්නේ නැහැ ඔය දුක කියන්නේ වාසනාවක් උනත් එන අල්ලපු ගෙද දුකත් ගෙන්නගෙන ගනි තපල් මාර්ගික ක්‍රමයට ඒක කරන්න යන්න බෑ ඒක තකතිරුකම පැමිණි දුක් පැනිරහයි ඒ මට්ටමින් නතර වෙයි ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසති වැඩිමේදී මුලින් නාස්පුඩු දෙකම හුස්ම ඉඳලා පාන යාම දැන්නේ සමහර අවස්ථාවලදී එක් නාස්පුඩුවක් අකර්මණයෙහි එක් නාස්පුඩුවකින් පමණක් හුස්ම ගැනීම සිදු වේ. මොහොත සිදුන බවක් ඇති. කාර්යික මෙතිගේ කුරුත් මහදාගෙන උභාන්සේට මේ බබේ ජීවන විද්‍යාංශයේ සාක්ෂාත් වේවා. ඒකේ ප්‍රශ්නයක් නෑ වම දකුණු දෙකින්ම අපි කවදාකවත් සමාන වැඩ ගන්නෑ නේ අද්දකේ. අපි අරගන්නේ කාතකේ අනිකත තියෙනවා සත්‍ය අත ඒ වගේම වැඩ කරනකොට පැවිදින කොටත් පැවිදින්නේ එක කකුලකින් අනිත් කකුල සත්‍ති ඉතින් ඒක දැනගත්ත දවසේ පේනවා අනේ මෙච්චර කල් පුදුමයි මේ ශරීරයේ කෙලින් තිබෙක මේ දකුණෙන් ගන්න වැඩ ටිකත් අතට දීලා තියෙන නිදහසත් බලනකොට අසාධාරණයි වමතෙන් වැඩ කරනවා නිසා දකුණ නිකා ඉතින් මේ දෙකේ බලනකොට හුස්ම හොයේ හුස්ම හුඩු දෙකයි තියෙන්නේ මේ දෙකෙන් එකක් වැඩ කරනවා දෙකම වැඩ කරනවා කියන එක ඒක සමහර විටක කියනවා මේ ඉර නගල පැය දෙකෙන් දෙකට දෙකෙන් දෙකට නාඩිය මාරු වෙනවා සූර්ය නාඩිය චන්ද්‍ර නාඩිය කියලා ඒ මාර්ගයේම අනුව පඨවි ආපෝ තේජෝ වායුව කියලා හතරෙන් එක එකට ටච් වෙනවා අපේ නාසයේ අග රොම්බසේ ආකාරය තියෙන ඌරය ඒ රොම්බසේ හතර කොන ධාතු හතර තියෙන ඒ ගන්න හුස්ම හැටියට වම් පැත්තෙන් හුස්ම ගන්නවා නම් අපි චන්ද්‍රයාට සම්බන්ධ වෙනවා දකුණු පැත්තෙන් හුස්ම ගන්න නම් සූර්යයාට සම්බන්ධ වෙනවා නිසා උෂ්ණත්වයේ සීතල අනුව තියෙන අපේ වාපිච්චෙන් දේවල් නිරණගීමත් එක්ක වෙනස් වෙනවා ඉතින් ඒක හොඳට බලන්න ඉන්නවා නම් තමන්ට විතරයි කරන්න පුළුවන් තමන්ගේ මූඩ් එක කියන්න පුළුවන් හුස්ම වදින තැන ඒ නාස්පුඩු අනුබුද ජනාංශේ නිදා ගන්නකොට දකුණු වැලෙන් තමයි නිදා ගන්න. ඒකට වම්නාසය තමයි ඇරලා තියෙන්නේ. ඒක හැම වෙලාවෙම චන්ද්‍රයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ හැම දකුණ හිින ඔක්කොම ශරීරයේ පොසිෂන් එකේ හැටියට තියෙන එක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා. ඉතින් ඒ වතර තියෙන මා බුදුමාකාර සම්බන්ධයක් අපි තාම මේ මැෂින් එක අත ගාලවත් නැහැ මේක බොත්ත මේ හෑන්ඩ් බුක් එක නැතුව බොත්ත මිරික වෙනක ඉන්න අරක ගහනවා මේක බලනවා මේක බලනවා මේක බලනවා එක එකටත් හෑන්ඩ් බුක් එක හම්බෙලා නැහැ තාම මේ අන්තිම සොෆිස්ටිකේටඩ් මැෂින් එක දැන් අලුතෙන් ගත්තොත් එහේ මේ වගේ මැෂින් එකක් ඊට වැඩිය ලොකු හෑන්ඩ් බුක් එකක්ද මේක එක්කත් කියවනවා අනිවාර්යයෙන්ම නැගෙන්න ගැව්වොත් චුස් කරලා ඉවරයි ආ ඊට පස්සේ මේ මැෂින් එකත් ඒ වගේ නිසා හොඳට බලන්න ඒක හැම ලෝකේ තියෙන හැම වැලි කැටයක්ම ලෝක චන්ද්‍රිකා මේ ලෝකේ තියෙන හැම විශ්ව දෙයක්ම මේකට එක සම්බන්ධයි. ඒ කියන්නේ අහන්න යන්න එපා තවදුරට පරිශන කරන්න කියලා කියයි. මේ ප්‍රශ්න මෙතියක් තවත් තේ කියන්නේ නැහැ. ගැටු සම්මාසනය භාවනාවට කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. මට භාවනාවේදී එදිනදා ජීවිතයේදී කදිම අනාත්ම ස්වභාවය දැනෙනවා. සිත මට කිසිම පාලනයක් නැතුව ක්‍රියාත්මක බව පැහැදිලි. මට මගේ සිත ගැනවත් පාලනයක් නැති විට අනිත් මිනිසුන්ගේ ස්වභාව ධර්මයේ නැතුනේ විදියට නැති එක ගැන මට මම සැලෙන එකේ පිර නිෂ්පල භාවයේ මට භාවනාවක්. එදිනදා ජීවිතයේ සෑහෙන කරගන්න උපකාරී වෙනවා. මගේ සිත බාහිර දේවල් වලට එහෙමනේ හැටි දුක විඳින යනවා. එයත් නිතියම අනාත්ම භාවය නේ. භාවනාවේදී ඉතිනවා කියලා කියන්නේ ඉතින් වෙන ක්‍රියාවල්. ඒකෙන් මොසෙලි ඒවා පුබන් ඉක්මන් දැනගෙන මූල කර්මස්ථානයකට හිතගෙන එකයි කරන්න තියෙන්නේ කියන්නේ තේනවා. ඉතිනවා කියන්නේ දැන දැනම කල්පනා කිරීමයි. ඒක මම ඇත්තෙදි කරන්න කැමතියි. ඒක නොවන්නේ ඉතින් අනාත්මව. නම් කොහොමද
මොහොතේ ඒ බව දැක්ක විට මට යොස්සේ කල්පනාව යන්නේ නැතර ගන්න පුළුවන්. අරගෙනදී නාස්තනවන්නේ මේ වැඩක් නැති වැඩක් කියලා තේරෙන නිසා. කල්පනා ඔස්සේ හිතේ අනේක නැවතෙනවා. වැඩ සිටිනදී හිතේ දවස් දෙක පුරේම මේ ප්‍රෝණවගත දෙයට යන්න පුළුවන් වුණා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ සත්‍ය ගැනයි. සත්‍ය ආත්මයයි. එක විටම මේ මොහොතේ කරන පවතින දේකටයි සිට යන්නේ. නිතමතනෝ ඉදෙන් බව දැනේ. නමුත් බොහෝ විට සත්‍ය සම්පූර්ණයෙන්ම හෝ පාළි පවතින දෙයක් බව පෙන්වනවා. ඒ මට නිතමතා තීරණයක කොච්චර වෙලාවක් කොච්චර ගැඹුරකින් ආදි වශයෙන් පාළියක හැඟවීම වෙනවා. සත්‍ය සාසිතේ අනාත්ම භාවයෙන් පැහැදිලි කර ගැනීමෙන් ඉල්ලා සිටිනවා. ඔච්ච මේක පරීක්ෂා කරන්න තමයි අපි උපේක්ෂා අරමුණක් කරගෙන මධ්‍යස්ථ අරමුණක් කරගෙන නොමිලේ හම්බෙන අරමුණක් කරගෙන ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණක් කරන එකද සත්‍යයට බාර දෙනවා මේකත් එක්ක ඉන්න කියලා. ඒක අපිට බලා ගන්න පුළුවන් ඔය හිතේචි නානාත්ම භාවයයි සත්‍ය මෙහෙවන ගතිය අතර වැඩ කරන හැටි. ඒ නිසා අපි කල්පනා කරන්න ගත්තොත් අපි අහසේ චිත්‍ර අඳින්න හදනවා වගේ අපිට පදනමක් නැහැ. ඒ නිසා මේ ඔක්කොම තියෙද්දි ආනාපානෙ වගේ වම දකුණු වගේ බිම්බි මහැකිලි වගේ මධ්‍යස්ථ අරමුණට හිත දාලා අභ්‍යාසය කරන්න. එතකොට ඔක ලස්සනට පැහැදිලි ආයිට. උත්සාහ කරමු තා එකක් දෙයක් කර ඉවර කරන්න නැත්නම් ඕ මේ ඇරියස් වලට යනවා. ආස්වාස් ප්‍රාස්වාස් කරන අතරතුර සිතුවිලි යැපෙනේ ඒ පැමිණෙන්නේ යනවාගෙන ඒ පිළිබඳව වැඩිපුර මෙහිතා නැවත කර්ම ස්ථානයේ ප්‍රතිදේම් කරයි. මම පහත් සංඥා අධ්‍යක්ෂ දෙක නිරීක්ෂණය කරමි. සම්පූර්ණ සිතුවිලි යන්නේ අරදී එක දීප්තිමත් සුළු ක්‍රියාවක් ලෙස බයසිතින් ආසී බැදී දීප්තියක් මෙහි සිටිය හැකිය. එමුද ආස්වාස් ප්‍රාස්වාස් කියන බවන දෙන්නේ දෙක ආත්මික අස්වාස් ප්‍රාස්වාස් නිරීක්ෂණේ පටන් ගොඩින් කෙලින්ම ඉදට ඇතිව එන සිතුවිලි නොයම නිරීක්ෂණය කෙරෙමි. එසේ සිතුවිලි යන නැවත දැනෙන යෝධ මාර්ගයේද මේ පැහැදිලි කර දෙනුම් පරණාවෙන් ඉල්ලා සිටිමි. ඔය දෙකේම අවධානයේ සුදුwidetildeya බලන්න හිටියත් පටන් ගන්නකොට ආනපාන නැතුව බලහන් හිටියත් අවසානේ වෙන්නේ ආයශරයක් ආනපානේ නේක තමයි. ඒ නිසා මේ ජවනිකාව ඉවර වෙනකම් බලපු නැතිකේ දෝෂේ තියෙන්නේ. පටන් ගන්නකොට හම්බුණත් උපයගෙන ලැබුණත් මේ විවේකයක්, ඒ විවේකයේ අවසානේ මොකක්ද කියලා පරීක්ෂා කරන්න. එතකොට පාර පෑදෙනවා. අවදානම රෝපණය සිටිනේ ඒ මොහොතේ ශරීරයේ වැඩෙන විද්‍යාතන එමුද ශරීරයේ කුණු කන වෙන වේදනාවක් දැනෙන වේදනාව හිතේ මොළින්දේ හිතේ මොළින්දෙන් දැනෙන එක්වරක් ඉස කසා නැවත මගේ මුල කර්ම ස්ථානයේ ඒ වේවි එමුද තදින්සේ බොහෝ අතීතයේ සමානාත්මක මතකයක් තිබුණාද? එවිට මම මෙතන යන්න සිහිපත් කළේ. එවිට මොස්ම දෙස බලා සිටියේ. අදසියේ මම දෙක මාරු වෙනවාසේ මොස්ම දැනීම මොස්ම ගැනීම පාසුවේ. එවිට මම මෙතන යන්න ලැබුණි. එසේම මම ඇස්සේ බැලුවොත් විලා පහයි තුනයි ඒ උපමනේ. ඒ පසුව මම ශරීරයේ දැනුම් වැඩි බව දැනේ. දෙවන භාගයේ පරියන්ක භාවනා වෙන්නේ ඉතාලි නිර්මාණ භාවයක් සහ පාළුවක් ඇතුළේ මට ආසනයේ වෙනස් මම ආසනයේ වෙනස් කරන්න බැරි. තවද නිර්මාණ ප්‍රවව අඩුවෙයි. ඒ නිසා මම කාමරයේ ගොස් වෙන දෙයක් නෙමෙයි. යම් පරියන්ක භාවනාවක් කරනවස්තරයේදී පරිසියම රූප ශරීරයේ තත්ත්ව කොටස පොළවේ වැඩි කොටසේ තිබෙන බව කුටැන්න. මේ දෙවන භාව භාවනාවේදී මේ දරන මේ වගේ ඉවරයක් දැකලා නැහැ. අර වගේ අරමුණක් ඇති නැති අමාරු වෙන නිදිමත ඔක්කොදිම මගදී නතර කරලා. ඒටි එක තමයි ඉතින් ආධුනිකයෙක් ඇටි කොයි වුණ ප්‍රශ්නයක් නැහැ. ඔක ඉවර වෙනකම් යන්නදරින්. එතන ඉවරන යනකොට ලොකු පාඩමක් දෙලයන්. අපි කිසිම දෙයක් ඉවරනකන් ඉන්නේ නැහැ. අපි අතරමැදි හරස් කපනවා.
ඉතින් එතකොට අපිට චිත්‍රය බලා ගන්න හම්බෙන්නේ ඔය ඉන්න දේවල් අතර ඒව අතර සම්බන්ධකම් තියෙනවා. ඒ සම්බන්ධතාවය පැහැදිලි වෙන්න නම් ජවනිකා ඉවරනකම් ඒ තරංගේ ඉවර වෙනකම් බලන්න ඕනේ. අවසානයේ බලන්නේ ඉවසින් නැතිකම තමයි අඩුපාඩු වල තියෙන්නේ. ඉන්ද්‍රස් දේශනා වේගෝ සිද්ධිමත් වශයෙන් සිදුවුණා කිසිම අත්දැකීමක් නැහැ. නින්දේ දිවිව නාමයේ කොට මනස අවදිමි. සතියෙන් එනස බලාගෙන ඉන්න බව තේරුණා. මේක මම සිහියෙන් කරන දෙයක්ද නැත්නම් සිහියෙන් කරන දෙයක්ද කියලා සැකයක් ඇතුණා. එහෙම විතර කොටම නැහැ. මම සිහියෙන් තමයි මේ හැරෙනවා, විකාරනවා, නැරෙනවා, බලාගෙන ඉන්නේ කියලා විතරම තේරුණා. මේක වැටුණ ගමන් ෂා මම හරි දැනන ශෝකනේ. නින්දෙන් සතුටක් කියලා විතර මාන්නයක් ආවා. මාන්නයක් මාන්නයක් කියලා ඒක සිතුවිලි මෙන්න කියනවා මතකයි. නින්දට වැටෙන මොහොත මතකයක් නැහැ. නමුත් මනස ඇහැරෙන්නේ ඉනියව මනෝවිද්‍යාව කියලා මතකයි. මේක හතරසයක් සිදුනා. දෙක එමලින් දෙවියන් කකුලේ ඇඟිලි තුඩු දිගට ඉගෙන ගෙන එකට සතියක් නිකුණා. ඒ වෙලාවේ ඉනියව මනමිණියක් වගේ සම්පූර්ණ විද්‍යාවේ උඩුපිටිය අතට ගෙන බලටුණා. මේ ගිරිය මොකද මගේ විශ්මුරණ නැතිව වෙයි හඳුන වරලලා නැතිවලා ගියා. මම සතුටක් ඇතුව ගන්නටයි මම නිදි තුරුණා මතක නැහැ. මේ විදියට විශයක් ලෙස වාර දෙකක් එන ඇතුලේ බොහෝ සංකාරක් වෙනවා මිස ඇරෙක අනුකූලයක් නැගෙනවා මිස ඇරෙක වාර හතරක් සිදුණා. තුන ඊයේ දේශනාවේදී දැන් අවස්ථාවක් සිදුණා. දැන් ඉදිරියට ගියට මතක නැහැ. ආත සම්මාසයේ පාඨයක සතුටක් වුණා. ඒකෙන් තමයි කියන්නේ ඉත කලින් මගේ වලේ දැන් කියලා කියලා. ඇස් දෙකම ඇරගෙන හිටියද මම පුදේ දැකලන්නේ. අනපුදේ ඇහිලත් නැහැ. මම උදාවද පුදේ සලාරන්නත් නැහැ. කොච්චර උත්සාහයක් එනවාවේ මට මොනවා ගැන ඉතුරු කියලා මතක් කරගන්න බෑ. සමාධිමචාරයේ මනස මම මේක මොනවා පැහැදිලි කියන්නේ දෙන්නේ නැහැ. තමයි සර්වඥාසේ කියන්නේ භාවනා කරන්න කැලේකට ඵලයල්ලා ඉදිරි දොරක හිටියා නම් තොවිල් නැටයි ඉදිරි නිමිසුන්වත් කචල් ඉන්සක් කැලේකට බලය නාක්මුඩ බලය කවුරු නැත්නම් ඉල්ල පිස්සු කියලා පාන පිස්සු කියලාට අපි වගේ පිස්සු හිටියට ගහනන්නේ නැහනේ. ඒ නිසා ඕම තමයි ඔක් කරන්න ගියාම ඊතරකතර කෙහිටියානම් සම්බන්ධකම් තිබුණා නම් නානා ප්‍රකාර ප්‍රශ්න. ඒ නිසා අපි හිතේ මට්ටම තේරුම් ගන්නකොට අපිට අපි නොදන්න නොහිතපු විශාල ශේෂ්ත්‍රයක තුර තමයි සත්‍ය තියෙන්නේ. ඉතින් ඒක හුඟක් ගුරු දෙයක් උප්ත දෙයක් එන්නේ පාණෙන් තුර දෙයක් වගේ තමයි පේන්නේ. නමුත් ඒක වසංගන ඉන්නේ ඉන්න කවදාකවත් ගුණයක් වෙන්නේ නැහැ. මේකට එලි වෙන්න අරින්න මේකට සද්ධාව අරගෙන යන්න, සීලය අරගෙන යන්න ඕන නැහැ. සීල කැඩෙන්නේ නැහැ. සද්ධාව කඩා ගන්න එපා. පුදුමාන්තයන් සතිය දාලා බලන්න. එතකොට අපිට දැනගන්න පුළුවන් හිතේ උඩ තට්ටුවේ අඩ තට්ටුවේ දෙකම. කුසලයෙන් අසුසලයක් ප්‍රගතියක් ඉක්මන් කරන්න ඕන නිසා මම මේ කියන්නේ අටසිල් රකින්න එක නද දසසිල් රකින්නවා නම් කුසලයේ ඉඳලා අධි කුසලයට ගියා එච්චරයි. ඩොක්ටර් ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ භාවනාව ගැන මේ නිවන් මාර්ගයේ ගමන් කිරීම සම්බන්ධයි. මේක මම මේ අවුරුදු 10කට පමණ කලින් සතියේ ඉඳලා ඉඳලාගෙන භාවනා කිරීමට සම්බන්ධ නැහැ. ඒ මගේ ගුරු ස්වාමීන් වහන්සේ අපවත් වීම නිසා මට ඒ ප්‍රමේයෙ දුකෙන් භාවනා කරගෙන යන අවස්ථාව ලැබුණේ නැහැ. පසුගියව දෙකමයි පුරාණ බුදේවන්ගේ සිතේතුලාවෙන් පැයක් නෑවලින් පැයක් නිසා මගේ භාවනා ජීවිතය තම පොබෝ දෙකකට පත්ති දැන් අවුරුදු 10කට පසු වෙනකොට සතිය ලැබී තිබෙනවා. එනම් පොබෝ දෙක සත්‍යාවක් යන්නත් දැනලා බුදුජනන් වහන්සේ මුද්‍රෙන් ගැඹුරු ධර්ම සතියේ යොමුලන කිනුර වලින් කොහොමදේ අපි ලබා දෙන්නේ ප්‍රබෝධන්සේ වෙනි අපුතේ ගැලපෙන සබලස් දෙන මොසාවින් වහන්සේ නැමෙතියි මම ලැබුණු මනුෂ්‍යත්ව ධර්මයේ ආශ්‍රිතව නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙක් තමයි ඔබ මේකට ඇතුළු වෙලා
ඔබවන්සේ පුලින් දේශනා කළ ඔබවන්සේ කලින් දේශනා කළ ලෙස මනුෂ්‍ය ස්වභාවය අනුව අධ්‍යක්ෂී මත ගොඩනැගුණු ඕනෑකම මෝටිවේෂන් එකක් ලැබී තිබෙනවා. මට තියෙන මෝටිවේෂන් එක සතිය අධ්‍යක්ෂීමයි. මොහොතින් මොහොත පරයන්කේදී සක්මනේදී එදිනදා ජීවිතයේදී සතිය ප්‍රයත්නවල කරන උත්සාහය ඒ වෙනස් වෙන අයුරු එම අධ්‍යක්ෂීම තුන එකට එකක් වෙනස් වෙන අයුරු දැකීම ඉතාම එක්සයිට්මන්ට් මෝටිවේෂන් එකක්. අමුගේ අවුරුදු ගණන් කරනවාගේ ජීවිතයේ සතිය ධර්මයේ රුධිමිට ඇහුම් වීම තිබුණේ බොහෝද මුලින් මාගේ ගමන් කිරීමට පෙරදී මාගේ ලැබීම යන්නේ කර්ම සකස් වන අවුරු ඉබේම දෙයක් ලෙස නමුත් අධිෂ්ඨානය කරන වෙලේ මාගේ යන්තුවා තියෙනවා. මෙලට මම සතියව ප්‍රත්‍යක්ෂයි. සතිය වශයෙන් මාර්ගයකට මම අවුතින් සතිය වැඩිමේ මාර්ගයට මම අවුතින්නේ කලින්ට මම අවතෝ කරගන්න මේ මාතේ සතිය ප්‍රයත්නයි කියලා මම සතිය පුරු කරගෙන සතිය වැඩිමුර තමයි තෝරාගෙන ඉන්නේ කියන්ට උපදේශයක් ලබා දුන්නේ ඉලා සිටින ඔබවන්සේ තුන්සක් ලැබේවා. ඔය දැන් තියෙන එකටම නිවන කියලා හිතාගෙන යා පාට් ටයිම් නේ ෆුල් ටයිම් ගා ගන්න එකයි තියෙන්නේ. එච්චරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අමදාරිට වසරක් පමණ කාලයක් සිට ආනාපාන සති පරියන්කයක් මාස පහක හැර පමණ සිට කායට සිහිය ප්‍රයත්න සිදුවේ. දැන් සතිය පිළිපෙළ පරියන්ක භාවනාවේදී කොහෙත් පිළිපෙළ පරියන් සිට කුඩා බෝලියක ප්‍රමාණයෙන් යම කය නිරුපණය උඩුකය හරහා නිරට ගොස් මුහුණේ මාංශ පේශී දිනට අදින එළියට ගිය වාක්‍යය ඒ සමග අලෝකේ තිබුණ බරක් නිරුද යාත්මෙන් ගැලුමි යාත්මෙන් රසී තිබුණ කුදුරු යාත්මෙන් ගැන්දු මේ වචන වලින් ප්‍රකාශ කරන හිතරන් කීතිමත් සැහැල්ලා ඔබගේ අවස්ථාවේ ඊට සිද්ධීම සංගය ප්‍රසන්න සභාවේ අනුගත අත්දැකීම්වලදී තවද පරියන්කේ තියෙන අවස්ථාවේ සිට මේ ගමනේ පරණ අතුරත මේ පෙර අවස්ථාවේ දුන් අත්දැකීම් ප්‍රතිමත් සභාවේ පැත්තේ ආස්වාසිය හා ප්‍රස්වාසයට නිරසින් සිහිය පිපුණ සක්ති පිපුණ එම මූලික දහයේදී පමණ සිදුවේ. තවද ඒ භාගයක් පමණගේ පසු ප්‍රෝගෙන් ශක්ති දහනාවක් ප්‍රියත්වන බවකු ඒ ්‍යයක්තියෙන් විිතන බවකු ගැනී සිපුරු ශක්්‍රහ වදනාගේ සියල ගැනුද සොමනගේ දිස්මු බාධාවක් නොවේ. අන ඒසියල දෙස බලාසිත නැත ඉස්මෝ නිෂ්ටයක් කරන්න කෙනේ තවද ධර්ම දේශනාවෙන් ශ්‍රමය කරන විට ඒවන්ගා යසයෙන් සොහක් ඉතු සභාවයක් තුනෙේ. එනම් රාත්‍රි නිදියාමේදීද නිලයාසී ආස්වාස ප්‍රාස්වාසයේ සිහිය පිහිටයි. පෙර දින රාත්‍රියේ බාහම වැසිතානේ පසු නිදිය අවස්ථාවේ ඇය භාගයක් පමණ ආස්වාස ප්‍රාස්වාසයේ සිහිය පිහිටුවේ. මේ නිලයාසී සිදු වෙති. එතන ඇඳේ ඉහළට යැරෙන බවකු ශරීරයේ තදුගති ඉතා වැළවි ඉඳු චලනය කිරීමක් නැති බවකු දැනේ. ඒ කම්මේ ඒ විශේෂිත එළියට යම් දහරාවක් යන යම වීපක් වේවස් යන ගමන් කළ බවකු දැනෙන හැකිදන සංක්ෂිප්තව හිත අධ්‍යක්ෂ මුස්තෙක්ගේ උත්සාහ කළද දීපු සටහනක් තැබීමට සිදුව පිළිබඳ මහන්සියගේ සමාවය විනත මගේ යම් වරදක් උත්තම කම්පාවෙන් නිරුද්ධ කර දෙනමින් ඇයි සිටින ඔබ මහන්සිය කෙරෝ සුවය දේවා. සුවිශේෂත්වයේ වල ලැබුණා නම් ඒක ප්‍රකෘති දෙයක් නම් ඒක දැනගන්න පුළුවන්. ඒක නැවත නැවත ලැබෙනවා. නැවත නැවත ලැබෙනට අරතරම්ම උද්වේග කරන්නේ නැහැ. නමුත් ඒ પરම්පරාව පේන්න පටන් ගන්නවා. ඒකට තමයි කරන්න තියෙන්නේ ආයශ්‍රය ආධුනිකෙක් වාගේ වේලාවක ලැහැත්තිලා ආස්වාස් ප්‍රසාරජ හිත දාලා මෙහෙවීමක් නැතුව තමයි මේවා සිද්ධ වෙන්නේ. මෙහෙවීමකින් කරගන්න ඕනේ බලනවා. කන්නයට තමයි තේින්න පටන් ගන්නවා බොහෝම ඉක්මනට. ඒක කරන දෙයක් කරන දෙයක් වාටපත් වෙලා ඔගේ අත්දැකීමට එන්න පටන් ගන්නවා. ඒ අත්දැකීම් මාර වැඩි වෙන්න තමයි අපිට තේරෙන්නේ මේක බුද්ධියට සින්න වෙලාද එහෙම නැත්නම් මේක අපිට අනායාසයෙන් ගන්න පුළුවන් එකක්ද කියලා. ඒ නිසා මේකට කියන්නේ වශී කරනවා කියලා. ලැබිච්ච දේ නැවත නැවත ලැබීමට අවශ්‍ය කරන හේතු කරන සලසලා දෙන්න. එතකොට ඒක නැවත නැවත ලැබෙනවා නම් තමයි හිතා ගන්න පුළුවන් පෞෂත්ව වෙනසක්. ප්‍රචාරචකම් වල වෙනසක් සිද්ධ වෙලා තියෙනවා කියන එක.
ඉතින් ඒක වුණත් මේ සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ප්‍රකාශ කරන්න පුළුවන් ඉන්නේ බොහෝ කලක් ඇසුරු කෙරුවොත් පමණයි කියලා. හදිසියෙන් එපා. ඒක නැවත නැවත වෙන්න දෙන්න. ඉතින් ඒකට අනුග්‍රහ කිරීම තමයි මේ පුද්ගලයා විසින් කළ යුතු දේ. ඒක ශාසනික අනුග්‍රහයක්. තමන්ට සාසන දෙකටම වෙන අනුග්‍රහයක්. ඉතින් අපි විනාඩි 19ක් මේ ඔර්ලෝසු ඇටියට මේක 15ක් මගේ ඔර්ලෝසු ඇටියට තව එකක් වැඩි වෙලා අරගෙන තිනවා ඕවර් ටයිම් පේ කරනවා පස්සේ අපි විතරින්ල විනාඩි 45ක් විතර කාලයක් තියෙනවා අපිට සක්මන් පරියන්ක සක්මන් භාවනාවක් කරන් අපි නැවත 4ට එකතු වෙනවා අපේ පරියන්ක භාවනාවට මේ මතක් කිරීමත් එක්කම අපි දීර්ඝ ධර්ම සාකච්ඡාව සමාප්ත වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.